අපිට පුළුවන් ද අපි පෙනී සිටින දේ වෙනුවෙන් දිගටම පෙනී සිටින්න. ඔබ අතාරින්න බෑ ආදර කරනද? මේ කලාව කියන්නේ හුදු විනෝදාස්වාදයේ පමණක් නෙමෙයි. ඒ මුදල් ඉපයීමේ මාර්ගයක් නෙමෙයි. එය තමන්ගේ උන්නතිගාමී මාර්ගයකුත් නෙමෙයි. එය දුෂ්කර මාර්ගයක්. මහත්තුරුනි, පුළුවන් නම් ඔබගේ සාක්කුව ඇදලා මට දොළ පහක් පෙන්වන්න. සමස්ත පොදු සිතීමට විරුද්ධව ගහන කැරැල්ල. ආගම මනුෂ්‍යයාට එරෙහිව යනවා නම් සංස්ථාවම මනුෂ්‍යත්වයට එරෙහිව ඊළඟට වැඩ පටන් ගන්න. අපි දන්නවා ජාතිකවාදයක් මතු කරමින් නිර්මාණ රැල්ලක් බිහිවෙනවා. චිත්‍රපටිය තුළ අපිට ඒ පරිසරයෙන් මිදෙන්න දෙන්නේ නැහැ. පටියක සමහර දේවල් රූප වලින් පෙන්වන්න නැතුව ඒ රූප අපිට හිතාගෙන ඉතුරු කරන්නත් පුළුවන්. රූප ශේරම අපි දෙනවා නම් මොකක්ද ඔකේ තියෙන පරිකල්පනය? මේ ආදරේ භුක්ති විඳින්නට නොලැබීම මොනතරම් ඛේදයක්ද කියලා. ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එක කියන ගාඩි ශ්‍රීක්‍රම රාජසිංහ රජුට එරෙහිව මන්ත්‍රණ කීපයක්ම සිද්ධ වුණා. ආයිබෝන් ප්‍රසන්නයියේ, ආයිබෝන් චාමර, මං හිතන්නේ මේ මුලින්ම මේ සූති මේ සාකච්ඡාවට කියපු ගමන් අයියා අපික මේ මම දන්නවා අද බොහොම කාර්යබහුල දවස් ටික අයියා ඉන්නේ කියලා. ප්‍රසන්න විතාන්ගේ කියන එක ගැන මං හිතන්නේ මං ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න අවශ්‍ය නැහැ. කවුරු හරි දන්නේ නැත්නම් මං හිතන්නේ මේ සාකච්ඡාව ඇහුවාම සැලකිලි ප්‍රමාණයක් දේවල් දැනගන්න පුළුවන් වේවි. ඒක තමයි මේ සාකච්ඡාවේ පරමාර්ථයත්. චිත්‍රපටය ඉතින් බැලුවා මම පෙරේද ගිහිල්ල තකහණිය. ඉතින් අලුත් චිත්‍රපටය ගැන මටත් පේන විදිහට හොඳ ප්‍රතිචාර එළියෙන් එවෙනවා. ඒක අයියට ගොඩක් දැනව ඇති. කොහොමද මේ දවස්වල චිත්‍රපටයත් එක්ක අයියගේ ගත වෙන දවස් සහ මේ ප්‍රතිචාර? ඔව්, ඇත්තටම දැන් ප්‍රදර්ශනය ආරම්භ කරේ 28 වෙනිදා පසුගිය සිකුරාදා. ඉතින් අපි රටවල් කීපයකම ප්‍රදර්ශනය වෙනවා. විශේෂයෙන්ම ඉන්දියාවේ ලැබෙන විචාර ප්‍රතිචාර ඉතා ඉහළයි. කේරළය, මුම්බයි, ඩෙල්ලි, මේ චෙන්නයි නගරේ මේ හැමතැනින්ම ඉතින් ඇත්තටම ඕනම කෙනෙකුට එක බැලුවහම මේ ගූගල් කරලා බැලුවහම පේනවා මොනවද ඇවිල්ලා තියෙන විචාර කියන එක. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් අපි ඉතාමත් සන්තෝෂයි මේ වෙනකොට චිත්‍රපටියට ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා අනිද්දා ඉඳන් චිත්‍රපටිය ලංකාවේ සාමාන්‍ය චිත්‍රපටි ප්‍රදර්ශනයේ නොවන, කියන්නේ දේශීය චිත්‍රපට ප්‍රදර්ශනයේ නොවන යාපනය නගරයට ගෙනියන්න. ඉතින් යාපනයේ නගරයේ විශේෂ දර්ශනයක් පැවැත්වෙනවා සිකුරාදා. අතරම මේ මම චිත්‍රපටි බලනවා මම තාම වචනයක්වත් කොහෙවත් ලිව්වත් නැහැ. ලිව්වේ නැත්නම් මේ ලියන්න දෙයක් නැති කම නෙමෙයි. ඒවත් තියෙන ඔක්කොම මට හිතුණා මේ සාකච්ඡාව තමයි මුලින්ම කරන්න ඕනේ කියලා. මං අයියා අද දැන් කතා කරන්න මේ චිත්‍රපටය ගැන විතරක් නෙමෙයි, අයියාගේ මුළු චිත්‍රපට ගමන් මංගම ගැන මං අතන ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න අයියත් එක්ක. මේ ඒකින්ද මම ආහිතුවා මේ කොලේක පිළිවෙලක් හදා ගන්නවටත් වඩා හොඳ වෙයි මෙහෙම අවිධිමත් සාකච්ඡාවක් ගියොත්. ඒකතොට අපිට සාකච්ඡාව යන පැත්ත අනුව කතාව යන්න පුළුවන් ඕනම දුරකට. අයියේ මේ දැන් සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික මනුස්ස සාමාන්‍ය මනුස්සෙක් ගත්තත් අර කාර්යයක් ගන්න හැමෝටම වගේ හීනයක් තියෙනවනේ පොඩි කාලේ ඉඳන්. ඒ වගේ මේ ආර්ට් පැත්තට පොඩි සෙන්ස් එකක් තියෙන ගොඩක් මිනිස්සුන්ට මම දන්න චිත්‍රපටයක් කරන්න හීනයක් තියෙනවා. මටත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් අයගේ හිතේ චිත්‍රපටයක් තියෙනවා. කවදාකාරී චිත්‍ර කියන්නේ චිත්‍රපටයක් කියන්නේ ඕනම ආටිස්ට් කෙනෙක්ගේ නිකන් හීනයක්, ඩ්‍රීම් අවස්ථාවක්. හැබැයි ඒක එහෙම වුණා කියලා මේ ගොඩක් අයට සමහරලාට ඒක සාක්ෂාත් කරගන්න බැරි වෙනවා. ඉතින් විවිධ හේතුන් මත, මොකද අපි හිතන ආර්ට් වලම අපිට ජීවත් වෙන්න බෑ, අපේ ජීවිතය වෙන වෙන දිශාවන්ට යනවා. ඉතින් අර සිහිනයට අමතරව මම හිතන්නේ සිහිනය එකක් තියෙන්න ඕනේ, දෙක පැහැදිලි කියන්න අදහසක් තියෙන්න ඕනේ. අදහසක් නැතුව මම හිතන්නේ මොනවා කරලත් වැඩක් නැහැ. ඊට පස්සේ ඒ ඔක්කොම වගේම ඒක ඇත්තක් කරන්න ඉතා විශාල වශයෙන් මේ ලොකු කමිට්මන්ට් එකක්, ලොකු කැපවීමක් මේ මම තියෙන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ ඕනම කැලේ. මම හිතන්නේ මේක දැන් අයියත්
සිසිල ගිනිගනේ 1992 සිට දැන් මේ වෙනකොට විශාල චිත්‍රපට ප්‍රමාණයක්, ඒ කියන්නේ ඉතාම වටිනා චිත්‍රපට ප්‍රමාණයක් මේ බිහි කරලා තියෙනවා. එතකොට ඒක ඒ පළවෙනි මොහොත සමහරට සෑහෙන දුෂ්කර වෙන්නේ නැති මේ මුලින් පටන් ගැනීමදී මම දැන් වෙනකොට අයියා ඉතාම ඒ කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ වැඩ කරන තැනකට ඇවිල්ලා තියෙනවා. මේ ඒ ඒක ගැන අයියට මම කියන්නේ මේ මුල් මොහොතේ මේක අපිට සාමාන්‍ය කෙනෙක්ට අර මං කියන්නේ අර කැපවීම සමහරට පොඩි අඩුවක් හරි මොක් හරි ඉඳලා මේ කරගන්න බැරි වෙන අතරින් අයියා මේක පැනගත්ත කොහොමද අයියට හිතන විදිහට? දැන් ඒකට මට ඇත්තටම ඉතාමත්ම හොඳ වටපිටාවක් තිබුණා. ඒ කියන්නේ මගේ දෙමව්පියන් කිසිම විටක මගේ මේ කැමැත්තට බාධා කරේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම දැන් ලංකාවේ සිනමා පාසලක් නැහෙනි. ඔව්. එතකොට අපි උසස් පෙළ සමත් වෙලා ඊට පස්සේ කරන්නේ කලේ චිත්‍රපටින් නරඹපු එක, නාට්‍යින් නරඹපු එක, පොත් කියවන එක. ඉතින් ওই කාලේ තමයි අර ඔබ කියන අර උන්මාදය හැදෙන්නේ. ඒක උන්මාදයට මට විරුද්ධ වුණේ නැහැ. උන්ට යම්කිසි කුකුසක් තියෙන්නේ නැති මේක සාර්ථක වෙයිද නැද්ද? මොකද මේක අර ඔබ කිව්ව කාරණා නැවත කියන්න ඕනේ නැහැ. ඒක තමයි තියෙන ජය ගන්න තියෙන අමාරුම දේවල් ලංකාවේ. එසේ තමන්ට ආසාව තිබුණු පමණින් චිත්‍ර ශිල්පියෙක් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් තමන්ට කුසලතාවය තියෙනවනම් පින්සලයි පාටයි තියෙනවා. නමුත් මේකට හමුදාවක් ඕන, ප්‍රාග්ධනයක් ඕන. ඉතින් ඔන්නෝකයි ඔතන තියෙන ගැටලුව. ඉතින් ඒ අතින් මම වාසනාවන්තයි ඒ අතින්. ඒ වගේම මම පළවෙනි චිත්‍රපටිය කරනකොට මම චිත්‍රපට ගොඩාක් නරඹලා තිබුණා. අදත් තාමත් එසේමයි, කිසිදු වෙනසක් වෙලා නැහැ අවුරුදු 30 ගණන් ගියාට. ඒ මොහොතේ කිසියම් විශ්වාසයක් චිත්‍රපටියේ නිෂ්පාදක සනත් ගුණතිලකට මා කෙරෙහි තිබුණා. මෙයා මේ වැඩේ කරයි කියලා. ඉතින් මටත් මම හිතන ඌමනාවට වඩා විශ්වාසයක් තිබුණා. ඉතින් ඒක පළවෙනි දේ කරාට පස්සේ ආපහු හැරිලා බැලුවේ නැහැ. දැන් මේ චාමරට මම ඔක ඊට පොඩ්ඩයි එහාගේ උත්තරයක් දෙන්න. අපිට පුළුවන්ද අපි හිතන දේ, ඒ කියන්නේ අපි මේ බලාපොරොත්තු සාක්ෂාත් කරගන්න මේ ජයග්‍රහණවත් එහෙම නැත්නම් වෘත්තීය අපි හිතමු ජයග්‍රහණ ඒ වගේම වෘත්තීය තත්ත්වය ඉහළට ගැනීම ඒව නෙමෙයි මම කතා කරන්නේ. මම මෙහෙම කිව්වොත් අපිට පුළුවන් ද අපි පෙනී සිටින දේ වෙනුවෙන් දිගටම පෙනී සිටින්න. කුමක්ද මම පෙනී සිටින්නේ? මම චිත්‍රපටි නරඹලා තියනවා කිව්වනේ. ඒතකොට මම දන්නවා ලෝකේ අනිත් සිනමාකරුවන් තමන්ගේ ප්‍රකාශනය වෙනුවෙන් කරන ලද කැපවීම මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. ඒකෙන් කොච්චර ඔවුන්ගේ ජීවිත විනාශ වෙලාද තියෙනවද කියලා මම අහලා තියෙනවා. කොටිම කියනවා නම් සිනමාවේ අද මේ අදහසක් තමයි මේ සිනමාවට පමණක් නෙමෙයි මම හිතන්නේ ඒක පොදුයි. ඒ කියන්නේ ඔබ ආදරය කරන දේ ඔබ විනාශ කරන තෙක් ඒ වැළඳගෙනම සිටින්නේ. ඔබ විනාශ කරත් ඔබ අතාරින්න බෑ ආදර කරන දේ. ඔබ ආදරය කරන දේ අතාරින්න බෑ. ඒකෙදි දැන් දැන් මම දකින දෙයක් තමයි අර බොහෝ වෙලාවට විවිධ ඒ තමන්ගේ අර මාව තමන් විශ්වාස කරන දෙයින් බැහැරව. දැන් විශ්වාස කරන දෙය කියන්නේ මොකද්ද කියන්න මම තව පැහැදිලි කිරීමකින් අපි හිතමු දැන් මම අදවනතුරු කිසිම වෙලාවක චිත්‍රපටියක් මුදලට හදලා නැහැ. ඒ කියන්නේ මුදලට හදලා නැහැ කියන්නේ මේ මුදල් උපයීම සඳහා හදලා නැහැ. ඒක 아무තු දෙයක් නෙමෙයි, මං කරපු හාස්කමක් නෙමෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මට හම්බුණා 1980 ගණන් වල. ඒතකොට මම නාට්‍ය කරන කාලේ අවිනාට්‍ය කරලා තිබුණු කාලේ ඉතින් මයින් ඇහුවා මේ දැන් ඔකෙන් කීයක් විතර හම්බ වෙනවද මාසෙකට කියලා. ඊට පස්සේ මට මතක හැටියට අපිට නාට්‍යයකින් මේ මාසෙකට ඒ කාලේ අපිට රුපියල් 4,500ක් වගේ අපි මුදලක්, ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා හැටියට නෙමෙයි නිෂ්පාදනයේට සහාය දෙකම එකහු කරගෙන හමු තිබුණා. ඉතින් මට කිව්වා හොඳයි නේ ඇයිසි මම මේ මගේ යුගාන්තයට මම වැඩිම ගාණ ගත්තේ මම ගත්තේ රුපියල් 30,000යි. ඉතින් ඒ කියන්නේ ඒ වගේම තමයි ධර්මසේන පතිරාජ වසන්ත බේසේකර මේ අය තමන් ඒ කියන්නේ පෙනී සිටියා සිනමා මේ කලාව කියන්නේ හුදු විනෝදාස්වාදයේ පමණක් නෙමෙයි. ඒ මුදල් ඉපීමේ මාර්ගයක් නෙමෙයි. එය තමන්ගේ උන්නතිගාමී මාර්ගයකුත් නෙමෙයි. එය
දුෂ්කර මාර්ගයක්. ඒ අපි මේ පෙනී සිටින දේ මොකද්ද? අපි අපි දකින දේ. අපිට හිතෙනවා නම් අපි අන් කෙනෙක් නොදකින දෙයක් දකිනවා. ඒ වෙනුවෙන් අපි අපේ ජීවිතය කැප කරන්න ඕන, අපේ මාධ්‍ය කැප කරන්න ඕන. ඒක උපරිම අභ්‍යාසයේ යෙදමින් කොහොමද මේ මාධ්‍යයෙන් කියන්නේ කියන කාරණේ අත නොහැර සිටීම තමයි මම හිතන්නේ කාර්යය. ඒක මගේ සුවිශේෂ දක්ෂතාවයක්, කුසලතාවයක් නෙමෙයි. ඒක ලෝකේ එසේ කරන ලද විශාල දහස් ගණනක් සිනමාකරුවන් ඉන්නවා. මම ඒ අයගෙන් ආදර්ශය සහ ආభాෂය ලැබමින් සිටිනවා. අර අයියා කියපු වචන ඉතාලි වැදගත්. මේ තමන් ආදරය කරන දේ තමන්ව විනාශ කරත් ඒ ආදරය කරන කතා හරින්න එපා කියන එක. ඔව්. මේ මොකද දැන් අපි දන්නවා සමහර ලෝකෙම ගත්තත් මහා කලාකරුවෝ ගත්තත් චිත්‍රපට විතර නෙමෙයි නව කතාකරුවෝ වෙන්න පුළුවන්, චිත්‍ර ශිල්පීන් වෙන්න පුළුවන්. සමහරට ඒගොල්ලෝගේ ජීවිත විදිහට ගත්තාම පස්සේ ඒගොල්ලෝ සාර්ථක වෙලා නැති වෙන්න පුළුවන්. මේ ජීවිත විදිහට බලුවෙන් පස්සේ වග මොකක් හරි දේවල් තියෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ ඒගොල්ලෝගේ ආර්ට් එක වෙනුවෙන් වැඩ කරලා තියෙනවා. දැන් ඒ අතරෙම දැන් අපේ රටේ වගේ විශේෂයෙන්ම අපේ රටේ ආටිස්ට්ලාගේ ගොඩක් එන මැසිවිල්ලක් තමයි සමහරලාට අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. ඒකින්ද අපිට දැන් උදාහරණ මෙගා වලට අපි රඟපාන්න ගියේ ඒකින්ද ගේ හදාගන්නකම් මම පොඩ්ඩක් මේව කරනවා, ඊට පස්සේ හොඳ ටිකක් කරනවා, ඒ වගේ නිකන් මේ දේවල් කියද්දි අර ඇත්තටම තියෙන අර දැක්ම ගැන, මේ තමන්ගේ සිහිනය ගැන, එහෙම නැත්නම් තමන්ගේ කලාව තුළ තමන් දකින දේ ගැන තමන්ට පැහැදිලි චිත්‍රයක්, එහෙම නැත්නම් ආත්ම විශ්වාසයෙන් යුතු චිත්‍රයක් නැතිකම වෙන්නත් පුළුවන්. මම ඔබට කතන්දරයක් කියන්නම් චාමර. සිනමාවේ පියා හැටියට සැලගන්නේ DW ග්‍රිෆිත්. අද අපි භාවිතා කරන ව්‍යාකරණයේ, සිනමාවේ ව්‍යාකරණයේ සියලුම දේවල් ඔහු 1914 වෙනකොට හඳුන්වලා දුන්නා. ඔහුගේ ඉන්ටොලරන්ස් කියන චිත්‍රපටියේ තිරගත වුණේ මේ පළවෙනි ලෝක මහා යුද්ධයේ අභියස. ඒ නිසා ඒ චිත්‍රපටිය වැළලී ගියා. ඊට පස්සේ ඔහු ගැන ආරංචියකුත් නැහැ. පසු හොයාගත්තා ඔහු අනාථ නිවාසයක ඉන්නවා කියලා 1927 දී තමයි. ඉතින් ඔහු වෙනුවෙන් මේ හොයාගත්තට පස්සේ විශාල කියන්නේ දිවා භෝජන සංග්‍රහයක් හොලිවුඩේ අධ්‍යක්ෂකවරුන් සහ නිෂ්පාදකවරුන් සංවිධානය කරලා තිබුණා. ඉතින් මේ මොහොතට සහභාගී වෙච්ච එක්තරා අධ්‍යක්ෂකරෙක් මගේ මතක හැටියට ජාන් රෙනුව මගේ මතක හැටියට ඔහු කියනවා ග්‍රිෆිත් එදා ඇවිල්ලා ඔහුට කතාවක් දීලා තිබුණා. ඔහු කතාවද කිව්වා, මහත්තුරුනි පුළුවන් නම් ඔබගේ සාක්කුව ඇදලා මට $5 පෙන්නන්න කියලා. ඒ කියන්නේ ඔහුගේ ආසාව තිබුණ චිත්‍රපටි හදන්න. ඒ කියන්නේ ඔහු හැමදාම විශ්වාස, මට තව තියෙනවා, මට තව අදහස් තියෙනවා, මට කියන්න දේවල් තියෙනවා. නමුත් ඔහු අපි සිනමාවේ පියාව සම්පූර්ණයෙන්ම ඇමරිකාව අමතක කළයි තිබුණේ. ඒක තමයි අර ඔබ කිව්වා. ඒක මම මේ එක උදාහරණයක් ඔබට කිව්වා සිනමාවේ. ඉතින් එවැනි උදාහරණ දහස් ගණනක් තියෙනවා. රිට්‍රික් ගැට මොනතරම් මේ කියන්නේ තමන් විඳින දේ සම්බන්ධයෙන් තමන් ඔවුන් හැමදාම තමන් අත්විඳින දෙයක් ප්‍රකාශ කරේ. අපි හිතමු ඉන්දියාව දෙකඩ වීම, මේ වගේ දේවල් වලින් හද සසල වෙච්ච පුද්ගලෙ, විශේෂයෙන්ම බංග්ලාදේශයේ බිහිවීම සම්බන්ධයෙන් බෙන්ගාලේ කැඩිලා ගිහිල්ලා. ඉතින් ඔහුගේ චිත්‍රපටවල ඒ සංඛාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔහු ජීවිතයත් එහෙම ජීවිතයක් ගත කරේ. ඉතින් මං කියන්නේ කලාකාරයෙක් වෙන්න එහෙම කරන්න ඕනේ කියලා. නමුත් කලාකාරයෙක් වෙන්න තමන් කරන දේ, තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීමේ දී ශක්තියක් අවශ්‍යයි. අයියේ අයියගේ චිත්‍රපටි මෙහෙම ගත්තාම පස්සේ ධාරාව සිසිල ගිනි ගනි, ඊට පස්සේ පවුරුවල්, ඊට පස්සේ පවුරුවල් පෙන්නන්නේ නේද? ඔව්. අනන්තරාත්‍රි, ඊට පස්සේ අනන්ත, මම දන්න අනන්තරාත්‍රි පවුරුවල් ඉස්සල හැදුවේ. ඔව්. ඊට පස්සේ පුරහඳ කළුවරට එනවා. ඔහොම දිකට එනවනේ ෆිල්ම්ස් ඔක්කොම. ඒ ෆිල්ම් වල දැක්කහම අතර මම කැමති මේකෙන් ගැන කතා කරන්න. මේ පළවෙනි කාරණාව තමයි ලංකාවේ විශිෂ්ට අග්‍රගණ්‍ය නළුවෝ කියලා අපිට හඳුන්වන්න පුළුවන් නළුවන්ට විශිෂ්ට අග්‍රගණ්‍ය චරිත අයියගේ චිත්‍රපටවල හම්බෙලා තියෙනවා. අපි තුමුන් උදාහරණ ජෝ අබේවික්‍රම මහත්තයා ගත්තොත් අපි දන්නවා තර්කයක් නැහැ, බොහොම දක්ෂ චරිතාංග, විකට චරිත නම් විකට චරිතයක්, ටිකක් මැර චරිතයක් නම් මැර චරිතයක්, ඕන ජාතියක කෙනෙක් කරන්න පුළුවන් චරිතයක්. අවසාන මොහොතේ මේ බොහොම නිශ්ශබ්දව නිකන් අන්ධ වයස්ක මිනිස්සෙක් ඔහේ බලන් ඉන්න වගේ චරිතයක් තියෙනවා. ජෝ අබේවික්‍රම දැන් මතක් වෙන්නේ ඒ රූපේ සමහර වෙලාවට, ඒ කියන්නේ පුරහදා කලවරේ ජෝ අබේවික්‍රම ඉන්න විදිය. ඒතර අපි ගත්තොත් සබීත ගත්තොත් ඒ වෙනකොට මම හිතන්නේ ජනප්‍රිය සිනමාවේ ඉහළින්ම හිටපු රංගන ශිල්පිනියක්. එයා කොයිතරම් දක්ෂ නිරියක්ද කියන එක පේන්න සිසිල ගිනිගනි උදව් වුණා. මාලිපොන්සේ ගත්තා, නීතා ප්‍රනාන්දු මම හිතන්නේ
පිටරට ඉඳන් ඇවිල්ලා අපි දැන් නීටාගේ තරුණ කාලේ අපි දැක්කයින් පස්සේ ආයි නීටාව දකින්නේ පෞරවල් තුළින් විශ්මයටපත් වෙනවා මේ නීටාගේ ඒ රංගනය කියන්නේ මම කියන්නේ හැම රංගන ශිල්පියෙක්ටම නිකන් රංගපාන්න පුළුවන් චරිත ඒ කියන්නේ හරි ඒ කියන්නේ ඊටාම මේ මොකද චරිතයක තියෙන්න පුළුවන් මේ පුද්ගල මනෝභාවයන් ඊටාම හොඳින් පෙන්නුම් කරන්න පුළුවන් කියන්නේ කිසිම නළුවෙට නිලියෙට මේ නිකන් කරන්න දෙයක් නැහැ මට ඒක කියලා කියන්න බැරි චරිත ටිකක් ඉතින් ඒ ඒ කතා හරහා දැකලා තියෙනවා මම. ඉතින් ඒ ඒ ඔක්කොම ඇතුළේ මම දැකලා තියෙන දේ තමයි හැමදෙස්සෙම අයියා මේ මම වැරදි නම් අයියා නිවැරදි කරන්න පුළුවන්. අයියාගේ චිත්‍රපටවල මම දකින්නක තමයි මේ අර මං කිව්ව පුද්ගල මනෝභාවය, ඒ කියන්නේ පුද්ගලයා තුළ තියෙන ලතැවීම, පසුතැවීම, ඒ කියන්නේ මේ වචන වලින් කියන්න බැරි දේ මම දැක අයියා කොහෙද කන කියලා තියෙනවා. ඒ කියන්නේ වචන වලින් හැමදේම කියන එක නෙමෙයි සිනමාව. මොකද එක පැත්තෙන් රූප සහ රූප කියන්නේ සමහරලාට නළුව හොය ඉන්නවා. නළුව වෙනුවෙන් ඇත්තටම අපි හිතන් අනේ යා මෙහෙම හිතනවා ඇති. එයාට දැන් මෙහෙම හිතනවා ඇති. කියන්නේ විශාල ගැටුම් වලට අරන් ගිහිලා තියෙනවා. ඒක මම කියන්නේ අපි එකින් එක ගත්තත් මේ 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 ලක්ෂණය මම දැකලා තියෙනවා. ඒ කියන්නේ මතක හිටින චරිත සහ ඒ චරිතවලට විශාල මේ අභ්‍යන්තරික මානසික අර්බුදයක ඒ චරිතයේ ඉන්නවා කියන එක මේ අවසාන චිත්‍රපටය දක්වා පේන්න තියෙනවා. අයියා අයියා මට හිතෙනවා ඒක 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 අයියාට මේ සිනමා කෘතියක් තෝර ඒ කියන්නේ මේක මම කියන්නේ ලියන එක අයියා කරන්න පුළුවන්. හැබැයි ලියන්නත් කලින් මෙහෙම අනුභූතියක් මේක චිත්‍රපටයක් කළ යුතුයි කියලා හිතන තැන තියෙන්නේ. මෙතනදී අයියා මේ මේ ගැන මම හිතන්නේ වැඩිපුර හිතලා තියෙනවා කියන කිත්ලා මම ඔබට පොඩි උදාහරණයක් කියන්නම්. දැන් ඇත්තටම අපි ඔතන වැදගත් වෙන්නේ අපි මේකට කියනවා මේ ඩ්‍රැමැටික් ප්‍රිමයිස්. මොකද්ද අපි මේකේ සන්දර්භයේ හැටියට තෝරගන්නේ? අත්දැකීමක සන්දර්භය. අත්දැකීමක ගොඩාක් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මම උදාහරණ දෙකක් ඔබට දෙන්නම්. මේ මේවා මම හිතපු විදිහ ගැන කියන්නේ. දැන් සිසිල ගිනිගනි චිත්‍රපටිය කරන්න කලින් මම ඒට පදනම් වෙච්ච නඩු විභාගයක ඒ නඩු විභාගයේ ඇපීල කරන ලද නීතිඥවරයා අතෝ අපාතරද නැ ටිරොන් ප්‍රනාන්දු මහත්මයා ලියපු පොතක් තිබුණා. දැන් මම මේක හරහා මේ පෝලින්ඩ් ක්‍රූස් කියන ඒ කාන්තාව අතින් දරුවෙක් මියනෝ ඒක ඇයව මේ සිර දණ්ඩණයට ලක් වෙනවා. කියන්නේ අධිකරණය ඉදිරි යා වැරදිකාරියක් වෙන්නේ නේද? අධිකරණය ඉදිරි වැරදිකාරියක් වෙන්නේ. ඉතින් ඒකේ අපැල පරාදන්න මම දන්න තරමින් ඉතින් ඒකේදී ඒකේ දැන් මොකද්ද මේකෙන් ගන්නෙ? දැන් අපි හිතමු මේකේ කතන්දරයක් තියෙනවා. මේ කතන්දරේ මොකද්ද මම චිත්‍රපටියට ගන්නෙ? මොකද්ද මම මේකේ දකින්නේ නාට්‍යමය සංසිද්ධිය හැටියට? නඩුව විතරම වර්තා කරන එකනේ මේ චිත්‍රපටිය. නෑ. ඒ කියන්නේ අපි ගන්නේ ඒකයි චෙක් ඔෆ් කිව්වේ අර හැම කෙටි කතාවක් ගැන කියනකොට ස්ලයිස් ඔෆ් ලයිෆ් කියලා. ජීවිතයෙන් පෙත්තක්. අපිට මේක හරස් කඩක් තමයි අපි ගන්නෙ. ඒතර මට ඒක වැදුන තැන මොකක්ද දන්නවද? මට ඒක වැදුන තැන ඒක ඉදිරිපත් කරනවා ටිරොන් ප්‍රනාන්දු මහත්මයා මේ පෝලින්ගේ දිනපොතේ. ඒ දිනපොතේ තියෙනවා මෙතෙක්කල් මම ආදරය ගැන හිතුවේ ඒ සම්බන්ධතා හැටියට. මම කෙනෙක් එක්ක යාළුණා, මට පහුණාම වෙන්ුණා. නමුත් මමම දන්නේ ඇයි මම මේ විවාහක පුද්ගලයෙකුට මේ ආදරය කරන්නේ. මම දන්නේ ඇයි මම දැන් මම උත්සාහ කරේ අනිත් ගැහැණුන් වගේ නොවි ඉන්න, ගෘහණියක් නොවි ඉන්න. මට තේරෙන්නේ දැන් මම ඇයි මේ මම මේ මේ ජනේල් දොරවල් සරසනක ගැන, ගෙවල් ගැන, සරසනෙක් ගැන හිතන්නේ. මට වැදුනේ ඔන්න ඕකයි එක. එතකොට ඒ එක කිව්වහම ඔන්න දැන් චරිතයක් තියෙනවා. සංස්ථාපිතයට විරුද්ධව හිතපු කෙනෙක් මේ සංස්ථාපිතයට එක්කහුවෙන්න හදනවා. විවාහ සංස්ථාපිතය මෙතන විවාහයි. ඔන්න ගැටුමක් තියෙනවා දැන්. ඊළඟට තව ගැටුමක් තියෙනවා. දැන් මේ නඩුවක අපි හිතමු ඇත්තටම මේ නැත්තම් මේ සිද්ධියේ ඇත්ත අපි සැබවින්ම දැක්කද? ඔය මගේ චිත්‍රපටිවල මම හිතන්නේ ඔක ටිකක් අලුත් එකෙත් ඒක එනවා. ඉතින් ඒකේ දැන් මේ පුද්ගලයන් නැත්තම් ඇය සමග සම්බන්ධකම් පවත්වපු පුද්ගලයන් සමහර වෙලාවට ඇය පිළිබඳ තීන්දු ගන්නවා. එතකොට අපි දකින්නේ ඇත්ත නෙමෙයි. ඇත්ත සැම විටම ඇගේ ඇගේ සැබෑව
දකින්නේ නැහැ, නැත්තම් දකින්න එළියට එන්න දෙන්නේ නැහැ මේ බලේ සිටින අය. බලේ සිටින පූජකයන් වෙන්න පුළුවන්, අධිකරණය වෙන්න පුළුවන්, පොලිසිය වෙන්න පුළුවන්, එතන ඉන්න නාගරික දේශපාලඥයා වෙන්න පුළුවන්. දැන් මේක එක්තරා මෙන්න මට මේක මේ අපි ඒ කාලේ ජීවත් මම මේක මේ අපි මේ චිත්‍රපටිය පටන් ගන්නකොට ලෑස්ති වුණේ 89 කාලේ 88 89 කාලේ ඔබ දන්නවා රටේ තිබුණු தත්ත්වය අමුතුවෙන් කියන්නේ අරාජික தත්ත්වයක් තිබුණේ. ඉතින් ඒ ඒ කාලෙත් මේ මේක මම දැකපු දේ සමාජය. ඒතකොට මට හිතෙනවා දැන් මම මේක දකින එක ප්‍රේක්ෂකයාට ගේන්න නම් මම මේ චරිතය ස්ථානගත කරන හැටි, ඒ චරිතයේ මූණ දෙන හැටි අත්දැකීමට කොහොමද එම් හැම මොහොතක්ම අපි කියන ඕකේ ස්පන්දනේ මට හැකියාව මං ඒ දවස්වල මේ වචන වලින් හිතුවේ නෑ. නමුත් ඒ දවස්වල කරන්න උත්සාහ කරේ එකයි. නමුත් ඒක ටික 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 අපි මුහු පුරා යද්දි තමයි හරියටම අහුවෙන්නේ. හැබැයි ඒ කාලෙත් උත්සාහයක් තිබුණා. ඇගේ සෑම මොහොතක්ම, ඇගේ සෑම ස්පන්දනයක්ම මගේ ස්පන්දනයක් කරගෙන ඉදිරිපත් කරා. ඔන්නතනින් තමයි රංගනය පටන් ගන්නේ. ඒ කියන්නේ ලියන තැන, ඔබ කිව්වා ලියන තැන එන්නේ අපිට හැකියාවක් තියනවාද, ඒ අත්දැකීම චරිතයක මූණ දෙන අත්දැකීම ඇගේ හද පත්ලෙම්ම මතු කරගන්න. අපි ඇය දිහා බලන විදිහනේ මේ වැදගත්. දැන් අර ඔබ කිව්වා වගේ මම කලින් කිව්වේ අර දෙබස් වලින් නෙමෙයි කියන්නේ මිනිස්සු ජීවිතේ මොනතරම් කටින් බොරු කියනවාද? ඇත්තටම දෙන්නේ කතා කරන දේවල් වල තියෙන වචනවලද නැත්නම් තියෙන්නේ එම අත්දැකීමද? ඒ අත්දැකීම තියෙන්නේ සමහරවල් කටින් අපි බොහෝ දේවල් බොරු කියන්න පුළුවන් දෙදෙනෙක් යුවලක් කියලා හිතන්න. නමුත් අධ්‍යක්ෂකරයාට පුළුවන් ද ඒ යට තියෙන යටි පෙළ අරුත ගන්න. ඒ ඔන්න ඔතනදි තමයි මම නැවතත් එනවා ඔබයි මමයි දෙදෙනාම ආදරය කරන වේදිකාවේදී මේ සම්බන්ධ මම ගොඩාක් මට බලපෑමක් ඇති වුණා. ස්ටැනිස්ලාව්ස්කිගේ මයි ලයිෆ් ඉන් ආර්ට් කියන පොත කියවුවට පස්සේ, ඒ කියන්නේ හැම චරිතයකම මේ මොහොත, ඒ කියන්නේ හදවතින් තියෙන අපි කියන්නේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්න කියන එක. ඒක ඒ නිසා දෙබස ප්‍රකාශනයක් විතරයි. දෙවස ඒ කියන්නේ තියෙන ප්‍රකාශනේ ඒක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කියන ඇත්ත වෙන්න පුළුවන් බොරු වෙන්නත් පුළුවන් සහ නිශ්ශබ්දතාවයත් යමක් කියනවා. අනිවාර්යයෙන් නිශ්ශබ්දතාවය ගැහැණුන් පිරිමින් එකිනෙකා එකිනෙකාව අපි කියන්නේ පාලනය කිරීමට යොදා ගන්නවා. ඒ කියන්නේ මම උත්තරයක් කවුරු හරි ප්‍රශ්නයක් අහුවාම ඒක ඇහුන්නේ නැහැ වගේ හිතීමත් ඒකට දෙන එක තරක් උත්තරයක්. ඔව්. ඒ වගේම කෙනෙක් සම්පූර්ණ පිරිමියෙක් නිහඬ වීම, කාන්තාවක්ගේ කාන්තාවක් අභියස නිහඬ වීම කියන්නේ ඇගේ ඇය පාලනය කිරීමේ මෙවලම ගැහන් කාන්තාවකටත් එක් කරන්න පුළුවන්. ඉතින් මේ මනුෂ්‍ය ස්වභාවය තමයි අපි මතු කරන්න හදන්නේ. මම මේ විශ්වාස කරනවා අපේ යුතුකම තමයි අර අපි කතා කරන්නේ පෙනී සිටි ඔන්නතන එකක්. මොනවද පෙනී සිටින්නේ? මනුෂ්‍ය ස්වභාවය මැනවින්ම දැකීම. ඒ එහෙම කරපු කලාවෙන් තමයි අපි පෝෂණය වෙලා තියෙන්නේ. අපේ අපි ගපු චිත්‍රපටි ගත්තත්, අකිරා කුරෝසෝවාගේ චිත්‍රපටි ගත්තත්, ඕසන් වෙල්ස්ගේ සිටිසන් කේන් ගත්තත්, මේ චිත්‍රපටිවල සත්‍යේන්ද්‍රයි ගත්තත්, රිට්‍රික් ගටක් ගත්ත මේ චරිතවල අර තියෙන චරිත මූණ දෙන ඔවුන් ඒ අපූර්ව අත්දැකීමක් තෝරගන්නවා. ඒ අපූර්ව අත්දැකීම තෝරගෙන ඉවර වෙලා ඒ හැම මොහොතක්ම අපිට දැනෙන්න සලස්වනවා. විනාඩි දෙකෙන් තව උදාහරණයක් දෙනවා. පවුරුවලලු පවුරුවලලු ටෝනි රන්සිංහ මහත්මයා මට ගෙනාපු රචනය තිබුණේ දෙන්නෙක් එක්ක හුවෙනවා. තරුණ එක් තරුණියක් අපි කියමුකෝ මේ වයලීන් වාදනය ඉගෙන ගන්න යනකම ඊට පස්සේ තරුණයා ආදරය කළා. ඒ තරුණියව අතහැරලා ගිහිල්ලා ඊට පස්සේ තරුණිය ගැබ්ගෙන ඊට පස්සේ තරුණියට දරුවන් ඉපදිලා ඉන්න චිත්‍රපටයේ තිර රචනයේ විනාඩි 50ක් විතර ගියාම තමයි මේ ඒ තරුණයා වික්ට ඔබ දැකි මතක ඇති පවුරුවල්ලි ටෝනි පවුරුවල්ලි චිත්‍රපටි ටෝනි රණසිංහ රංගපාන චරිතේ වික්ට ඉන්නේ. ඒ කියන්නේ පවුරුවල්ලු මේ මේ අපි දකින චිත්‍රපටේ පටන් ගන්න අරතිර කතාවේ විනාඩි 50ක් විතර විනාඩි 50ක් ගියා. ඒතර මම කිව්වේ ටෝනිය මෙතන තියෙන ගැටුම තියෙන්නේ මෙතනින් පස්සේ. මොකද්ද ගැටුම වෙන්නේ? විවාහ වෙලා දරුමල්ලන් ලැබලා මිත්තණියක් වීමට යන මොහොතේදී අර අතීතයේ උණු අලු පල්ලේ තියෙන සබෙදියාවක් මතුවෙනවා. ඒ ප්‍රේමයක් බවට පත් වෙනකොට
කොහොමද ඇය අදහන ආගම නැත්නම් ඊට පස්සේ දරුවන් ඒට එරෙහි වෙන්නේ. ඕක තමයි මම කියවර අපි තෝරගන්න එක තමයි වැදගත් වෙන්නේ. චිත්‍රපටියක් මං තවත් සරල කරොත් තිරකතාවක් ආරම්භ කරන්නේ කොහොමද අවසන් කරන්නේ කොහොමද මෙන්න මේ දෙක අතරයි මේ තියෙන ගැටුම තමයි අපි තෝරගන්නේ විදිහානුව තමයි අපි ලෝකයේ දකින හැටි අපි කලාකරුවෙක් තවත් කලාකරුවන් අතරින් වෙන්ව පේන්නේ මෙන්න මේ කාරණේ මතයි. දැන් මම පෞරවලු ගැන අනිවාර්යයෙන්ම තව කතා කරන්න ඕනේ. මේ මම එතකන් ආයෙ චුට්ටක් ඉස්සරහට යන්නම්. සිසල ගිනි ගනි ගැන දැන් අර අයියා කියපු එකත් එක්ක මට හිතුවට එක අදහස තමයි දැන් පොලිසිය, පූජ්‍ය පක්ෂය එහෙම නැත්නම් වෙන බල අධිකාරීන් විසින් මේ ලෝකේ එක දෙයක් කියා සිටිනවා. ඒ තමයි මේ 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 දැනට මේ අධිපති අදහස තියෙන්නේ. මේ අධිපති අදහස වෙනුවෙන් තමයි ඒගොල්ලෝ හැමදෙස්ම කියන්නේ. දැන් උදාහරණයක් විදිහට සබීතා කියන ඒ ඇනට් කියන චරිතය එන්නේ මේ හැරිස් මාකලන්දගේ මේ අනියම් සම්බන්ධය. ඒතර දැන් අපේ සමාජයේ ඒක තියෙන අනියම් කියන්නේ හොඳ නැද්ද? මේ පවුල තමයි පූජනීය. පවුල තමයි ආරක්ෂා. يعني පොලිසියට ගියත් පූජකයෝ ගියත් මේ කවුරුත් කියන්නේ මේ පවුලට වෙන දැන් අර අය කිව්වේ මේ මේ මට ජනරල් සරසන්න හිතිලා තියෙනවා. ඒක මන් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ වෙන විවාහක සමයක් වෙනුවෙන් මට ආදරය කරන්න හිතිලා තියෙනවා. මේ මගේ හිත. ඒ කියන්නේ මේ සාමාන්‍ය සමාජ සංස්ථා විසින් අනුදැනවදාළ ජීවිතයට වඩා පිට ජීවිතේ කවුරුන් හිටියාම දැන් අපි මම හිතන සිසිල ගිනි කනේ අර කවි කොලයක් එහෙම කියනවනේ. කවි කොලේ කියවෙන්නේ මේ මේ කාමය නිසා මේ ඒක එහෙමනේ දකින්නේ. ඒ කියන්නේ ඒක එක පැත්තෙන් එක දැන් ඇයගේ චරිතය හරහා චිත්‍රපටයේ හිටගන්නකොට ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයා වශයෙන් අයියා ඇයගේ චරිතය මෙහෙම වෙන එකක් ගේනකොට අර 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 සමස්ත පොදු සිතීමට විරුද්ධව ගහන කැරැල්ලක් අනිවාර්යයෙන්. මොකද අපි මම කිසිම දවසක අපි කියන්නේ මැජොරිටි නැත්තා නේද? අපි කියන්නේ බහුතරය හරි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හරි. ඒ වගේම කොහොම ඒකෙදි හරි මෙන්න මේ මොකක්ද ඒකේ පදනම මම එහෙම විශ්වාස නොකරන. කොහොම මම හැම වෙලේම මගේ චිත්‍රපටිවල මම හිතනවා චරිතවල ඒ හැම කෙනෙක්ම තම ආදරය ලබන්න ජීවිතේ ගරුත්වය ලබන්න පවතින සමාජ සංස්ථා ඔබ කිව්ව සංස්ථාවන් එක්ක අරගලයක දෙනවා. මම දකින යථාර්ථය ඒකයි. දැන් අපි පවතින සමාජයත් එක්ක එරෙහි වන නිසාම තමයි නිර්මාණයක් බිහි වෙන්නේ. ඒ කියන්නේ මීට වඩා හොඳ සුසාධිත ලෝකයක්, මීට වඩා හොඳ සුසාධිත මනුෂ්‍ය ජීවිතයක් මනුෂ්‍යයාට තිබිය යුතුයි කියන අදහස. මේ දේවල් මනුෂ්‍යයාට එරෙහිව යනවා නම්, ආගම මනුෂ්‍යයාට එරෙහිව යනවා නම්, ඊට පස්සේ විවාහ සංස්ථා මනුෂ්‍යයාගේ නිදහසට සහ තෘප්තියට එරෙහි වෙනව නම්, සන්තෘප්තියට එරෙහි වෙනවා නම්, ඒ සංස්ථා කුමටද? මේ සංස්ථා හැදුවේ සමහරලාට ආරම්භයේදී එසේ නෙමෙයි. පසුව සංස්ථා මනුස්සයා මේ අපි කියන්නේ සමාජ සංස්ථා මනුෂ්‍යයාට එරෙහි වෙනවා. ඒ කියන්නේ මේ ව්‍යවහාරයේදී, ඒ කියන්නේ විශ්වවිද්‍යාල පවතින අර්ථයෙන් නෙමෙයි මේ වෙනකොට පවතින්නේ. රජය පවතින අර්ථයෙන් නෙමෙයි පවතින්නේ. පාර්ලිමේන්තු පවතින අර්ථයෙන් නෙමෙයි පවතින්නේ. ඒ වගේ හැම සංස්ථාවක්ම මනුෂ්‍යත්වයට එරෙහිව ඊළඟට වැඩ පටන් ගන්නවා. ඔව්, ඒ පටන් ගන්න මොහොත වෙලා කලාකරුවා සිටගන්නේ කොයි පැත්තේද? ඉතින් මම හිතන්නේ අන්න එතනයි අපි තෝරගන්න තැන. හැබැයි ඔබ කලා එතනදී සමහර හිත ගන්න පුළුවන් සංස්ථාව පැත්තේ. අපි හිතමු යුද්ධයක් තියෙන වෙලාවක යුද්ධය හරි කියලා. ජත්නම් යුද්ධයේ ඒක රසවින්දනේ. අපි කියන්නේ ලංකාවේ අපි කියන්නේ යුද වින්දන සිනමා. එතකොට අතීත කාමය දැන් ඒව හරහා අපි කොහාටද මේ කලා ඒ කරන කලාකරුවන් ජනතාව ගෙනිච්චේ? අපි දන්නවා ජාතිකවාදයක් මතු කරමින් නිර්මාණ රැල්ලක් බිහි වුණා. අවසානයේ කොහාටද ඒ ජනතාව ගෙනිච්චේ? බංකොලොත් රටකට. කොටාබේ මහත්තයාගේ ආණ්ඩුවේ මේ මට අය සිසිල ගිනි ගනි කළු සුදු විදියට කරන්න හේතුවක් තිබද විශේෂ? ඒකට හොඳ හේතුවක් තිබුණා, ප්‍රායෝගික හේතුවකුත් තිබුණා. හොඳ කියන්නේ ප්‍රායෝගික හේතුව තිබුණේ ඒකේ නිෂ්පාදක සනත් ගුණතිලක මහත්මයා. ඉතින් මගේ මතක හැටියට අපි මුදල් හදල ඒ කියන්නේ මේ යහමින් තිබුණ චිත්‍රපටියක් නෙමේ සනත් ඒ කාලේ ලංකාවේ ජනප්‍රියම නළුවා. එතකොට ඔහුට
ලැබෙන චිත්‍රපටි වරින් වර ලැබෙන ඒවලින් මුදලින් තමයි මේක හැදුවේ. ඉතින් කලුසුදු වලින් හැදීම ලාභදායකයි එකක්. ඒක නිසා කලුසුදු තෝරගත්තා වගේම මට ඒ වෙනකොට මම බර්ග්මාන්ගේ කලුසුදු චිත්‍රපටි නරඹලා තිබුණා. ඒ වගේම මට එක එතනදිත් එක සිනමාකරුවෙකුගේ පොතක් බලපෑවා. නෙස්ට ඇල්මන්ඩ්‍රෝස් කියන සිනමා මේ කියන්නේ චාරු පද්‍යක්ෂකරය අහුවා ජීවතුන් අතර නැහැ. නමුත් ඒ පොතේ මේ පොත අදත් මේ PDF එකක් හැමතැනම තියෙනවා. ඇහුගේ නම ගූගල් කරලා බලත හැකි. ඔහු කියනවා දැන් ඒ කියන්නේ කළු සුදු කැමරා අධ්‍යක්ෂකරයෙකුට තියෙන බැරෑරුම්ම දේ තමයි මේ වර්ණ දෙකක් කරහා ලෝකේ දකින්න එක. වර්ණ දෙකයි නහුගේ ලෝකේ වර්ණ දෙකකින් කියන්න ඕන. එතකොට මේ අභියෝගය මේ කොහොමද මේ කලින් කැමරා අධ්‍යක්ෂකවරුන් මේක වාරගෙන අපිට අදත් මතක අදත් නිකන් බැලුවාම අපි සිටිසන් කේන් චිත්‍රපටිය බැලුවාම ඒ කිසි සමහර ඒ කියන්නේ අතිශය කලුසුදු වර්ණයන් නිර්මාණාත්මක ලෙස භාවිතා කළා. අපි කතා කරපු අර දැන් රංගනේ පමණක් නෙමෙයි රංගනේට උදව් වෙනවා රංගනේ චරිතයේ මනෝභාවයන්ට මේ ආලෝකකරණය සහ වර්ණ බලපෑම විශේෂයෙන්ම කලුසුදු බලපෑම. එතකොට දැන් සිසිල ගිනිගනින් චිත්‍රපටියට අපි මේ ඇල්මන්ඩ්‍රෝස්ගේ ඒ භාවිතයත් මට බෙහෙවින් මේ උදව් වුණා. විශේෂයෙන්ම මට ඡායාරූප අධ්‍යක්ෂණය කරේ අදාපි අතර නැති සුනිමින්ද වීරසිංහ. ඉතින් දැන් ඒ නිසා අපි මෙන්න මේ විදිහට හිතුවා. මේ චරිතය ආරම්භයේදී ඇගේ චරිතය අතිශය රොමැන්ටික්. රොමැන්ටිකයි, ඒ සම්බන්ධය ප්‍රේමණීයයි. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ සම්බන්ධය ගැටුමකට යද්දී, අර්බුදයකට යද්දී එහි අඳුරු බව වැඩි වෙනවා. එතකොට අපි හිතුවා අපි වර්ණයන් කලුසුදු වර්ණයන් භාවිතා කරමු. මූලදී මේ තියෙන අතිශය අපි කියනවා ඒ මේ බොහොම සුමට කලුසුදු වර්ණේ ඉඳලා අර සෙවනැලි සහිත අඳුරු කලුසුදු මේ වර්ණයන් වලට යමුයි කියලා. ඒ වගේම මේ චිත්‍රපටියේ ඔබ දැකපු කවි කොලකාරයා ඊට පස්සේ මේ සිදුවීම ගැන සමාජ හැසිරීම හරියට අපි වාර්තා චිත්‍රපටියක් වගේ රූපගත කරමු. නිවුස් රීල් එකක් වගේ කියලා මේ සමාජය දකින විදිහ. සමාජයේ රජයේ චිත්‍රපටියන් සිසුකක් වගේ තියෙනවා. එතකොට මෙන්න මේක අපි තමයි අපි ඒ විදිහට තමයි චිත්‍රපටිය සැලසුම් කරේ. ඒක අපි ඇත්තටම ළඟා කරගත්තා. කියන්නේ ඒ ඒ ඒක සුවිශේෂ මේ අත්දැකීමක් වුණා. ඉතින් ඒ ඇත්තට මේ කලුසුදු චිත්‍රපටියේ වර්ණය මම හිතන්නේ චිත්‍රපටියේ අදහස කියන්න, චිත්‍රපටියේ චරිතවන් වල මනෝභාවයන් කියන්න බෙහෙවින් උදව් වුණා. පවුරු අල්ලු ගැන આવොත් පවුරුවල්ලු අයි මම හිතන පුද්ගලිකව ආසම් ෆිල්ම් එකක් වෙන්න ඕනේ අයියාගේ. මම හැම එකටම ආසයි. නමුත් ඒක ඒ තරම් සියුම්. ඒක මම දන්නේ ඒක නැවත මම සෑහෙනවතාවත් බලලා තියෙන නිසා මම ඒ ඒ ඒ ඒක බොහොම මේ කියන්නේ චිත්‍රපටයක් විතර ගත්තයින් පස්සේ ගාලු කොටුව ඇතුළ ඊට පස්සේ ඒ වාහන ඒ ආර්ට් ඩිරෙක්ෂන්ස් සහ ඒ චරිත යම් හැසිරෙන මේ සීමිත චරිත ටිකක් හැසිරෙන විදිය භාෂාව ඒ ඔක්කොම ඇතුලේ මම මේක අයියේ මේ අර කලුසුදු කියලා අහන්නත් හේතුවත් ඒකම වෙන්න පුළුවන්. මට එක පාට පේනවා අයියගේ මේ ෆිල්ම්ස් ගොඩක් ගත්තාම මේ මේ ඇත්ත අපි ජීවත් වෙන ලෝකේ තියෙන්නේ. ඒ මේ අපිට මේ හම්බෙන පාර යනකොට මේ මෙතන හන්දියේ මේ ඉඳිපස්ස හම්බෙන ඊකට වඩා මේ අපේ ලෝකෙම තව නිකන් වෙන වාස්තවික පාරිසරික තත්වයක් හදනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටිය තුල අපිට ඒ පරිසරයෙන් මිදෙන්න දෙන්නේ නැහැ. ඒක උදාහරණයක් පවුරුවල්ලු මේ කොටුව ඇතුළට ඒ කියන්නේ යම්කිසි මේ අර යම්කිසි ජීවිත ප්‍රාකාරයක් මැද්දේ තමයි මේ ජීවිත ගෙවෙන්නේ. සහ තව එකක් ඉතාම වැදගත් දෙයක් මේක හැම චිත්‍රපටයකම අඩුවේ රේෂෙන් මම දකිනවා. අඩුවේ රේෂෙන් මේක පැහැදිලිවම මම දකිනවා. එකක් අර මම කිව්වට මේ ඇතුළත මිනිස්යාගේ කතාව අය කියනවා කියලා කිව්වට ලෝකේ පරිසරය ඒ කියන්නේ එයා ජීවත් වෙන සමාජ පරිසරයේ මේ ඇතර අර දැන් උදාහරණයක් අය සිසිල ගිනිගනි එක්වර වාර්තා ස්වරූපයෙන් එළියත් ලෝකය මේ වෙලාවේ ක්‍රියාත්මකයි. ඒතකොට දැන් මේ පවුරුවල්ලු ගත්තයින් පස්සේ අර කියන සාම්ප්‍රදායික ක්‍රිස්තියානි ආගමික පසුබිම ඇතුලේ ඒ තියෙන එහෙම එකක් ඒක තියෙනවා එළියේ. ඒක එළියෙන් තියෙන අතර තමයි මේ ජීවිත මේ යම් විදිහකට යන්නේ. ඒක හැමතිස්සෙම මට පේනවා කියන්නේ කතාව මෙහෙම ඇතුළතින් මිනිස්සයයි කතාව යන ගමන් ඒ වෙලාවේ සමාජය කොහොමද මේ කතාව මෙහෙම කරන්න වලල්ල වගේ මේ සමාජයේ තියෙන මේ අනිත් කතාවත් අයියා පෙළ ගොඩ නගනවා කියලා මට හිතෙනවා. අයියා හිතන්නේ ඒක
මගේ අදහස හරිද වැරදිද නැත්නම් දෙයක් එක්කව කරා. මම දැන් නිර්මාණ සම්බන්ධයෙන් නිර්මාණ රස විඳීමේදී අධ්‍යක්ෂකවරයෙක් හැදුවට පස්සේ ඒ කියන්නේ චාමරට අයිතිය තියෙන සම්පූර්ණයෙන්ම ඒ ඔබේ ඔබට අනුව රස විඳින්න. ඒ කියන්නේ කිසි විවාදයක් නැහැ. නමුත් මම ඒක පැහැදිලි කරන්නම් එතන උනේ මොකද්ද කියලා සහ වෙන්නේ මොකද්ද කියලා. මේක ඩේවිඩ් වොල්ෂ් කියන විචාරකයා කියනවා. දැන් කියන අපිට ඔය චරිතයන්වල මනෝභාවයන් ඇතුළට කිඳා බැසීම කියවනේ. කියන ඔකට කියනවා මනුෂ්‍ය සිතේ අඳුරු ගුහාවලට යමීම, මේ ආලෝක දාරාල්ල කිරීම, වතුරෙන් ජල මට්ටමින් යට කොටස හරියට තේන කඳු කියන හරියට හරි දියරල් අපිට මතු පිටනෝ. ඒ දියරල් ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතේ පේන්නේ නේ. මෙහෙම බැලු බැලමට අපි දෙන්නේ මෙතන කතා කරනවා. අපි දෙන්නගේ මනුෂ්‍ය ස්වභාවය මෙතන මතු වෙන්නේ නැහැ. හරි. නමුත් මෙතන කිසියම් ලොකු සිදුවීමක් වුණොත් අන්න මනුෂ්‍ය ස්වභාවය මතු වෙනවා. ඒ කියන්නේ වල්ස් කියන්නේ මේ ඔය කියන කාරණේ චරිතයන් වල අභ්‍යන්තරයට යන එක මනෝභාවය දැකීම ඒකක්වත් ඒ සමාජ පසුතලේ නොසලකා ඒ සමාජ පසුතලේ නොසලකා ඒ කළ නොහැකි අවංකව ඔහු කෙනෙක් අවංකවම චරිතයන් වල මනෝභාවයට යනවා නම් ඒ චරිත පදනම් වෙලා තිබුණු සමාජයක් තියෙනවා. ඒ සමාජයේ කොහොමද ඒ සමාජයේ දකින්න නැතුව පුද්ගලයෝ හුදකලාව දකින්න බෑ. උදාහරණයකට ගමු පවුරවලු චිත්‍රපටිය. පවුරවලු චිත්‍රපටියේ අපි ඒක ගමු එහෙම කතෝලික වන්නේ ඇයි? දැන් ඒ දවස්වල ප්‍රමාරය කියලා තිබුණා මේ. දැන් මම කතෝලික භක්තිකෙක් නෙමෙයි. නමුත් මේක මේ කතෝලික දහම ප්‍රචාරය කරන එකක් කියලා තිබුණා මේ සමහර අය. ඇත්තට මේක ආගම කතෝලික දහමෙන් කතෝලික සංස්ථාවට විරුද්ධ චිත්‍රපටියක්. ඇයි කතෝලික දහම කතෝලික භක්තිකයන් බවට මේ චරිතපත් වෙන්නේ? පත් වෙන්නේ කියන්නේ ඒ දිනවල විශේෂයෙන් 50 ගණන්වල මොකද දෙවියන් මේ කසාදයක් කියන්නේ විවාහයක් කියන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේ වෙන දෙයක්. එය නීතියෙන් වෙන්වීමට නැට බොහෝ වෙලාවට කතෝලික පල්ලිය එදාසල ඉඩ දුන්නේ. ඒ නිසා දෙන්නේ දෙපැත්තේ හිටියා වෙන් වෙලා හිටියා. නමුත් දික්කසාදය වුණේ නැහැ. එතකොට දැන් මෙන්න මේ පදනමක් තියෙනවා. එතකොට ඒ වගේම මේ ආදරය ඇත්තට තියෙන ආදරයක්. නමුත් ආගම ධර්මයේ අනුව එය පාපයක්. එතකොට එය දැන් ඒ එසේ වීම නිසා තමයි මේ චරිතයට අර ඔබ දකින්න පශ්චාත්තාපයේ මතු වෙන්නේ. මම මේ වැරද්දක් කරා. ඇයට මනසින් මෙහෙවන්නේ ඇයව හසුරවනු ලැබු ආගම විසින්. දැන් ටෝනි අයියාගේ ස්ක්‍රිප්ට් එකේ මේ තිබුණේ මේක කොටහේන වෙන කතන්දරයක්. මම ටෝනියට කිව්වා, ටෝනියා අපි මේක ගෙනියමු ගාලි කොටුවට. එතකොට මේ කොටුව එක විදිහකින් කොටු වෙච්ච තැන. කොටුව කියන්නේ ගාලි කොටුව, හැමෝම දන්න කොටු තැන. ඒක එහා පැත්තේ තියෙන්නේ මොකද්ද? මුහුද. දැන් ඒ වගේ තමයි මේ අය මේ කොහොමද සංස්ථා විසින් ආගමේ වෙන්න පුළුවන් කාලය මේ පැරණි ගර පෞරාණික බව මේ සේරමටම මැදි වෙච්ච බව අපිට දැනෙන්න නම් අපි උග හරිම ලේසියනේ ඔය දෙන්න දෙපැත්තින්ද සාකච්ඡා කරනවා. අපි මේ කරනවා වගේ මේක පෞරාණික නිස මේ ආගම දහම බලන්න අපි ඉඩ දෙන්නේ මේක කරලානේ අපිට බලන්න කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. එහෙම මනුස්ස එහෙම ඒ අපි හදන දෙයක් නේ. නමුත් ඊට වඩා හොඳ නැද්ද? ඒක අපි කියන්නේ සිනමාවේ මම විශ්වාස කරන්නේ සංකේත නැහැ. සාහිත්‍යයේ තමයි සංකේතය. සිනමාවේ තියෙන රූපක මෙටාෆර්ස් මේ පවුරු වලල්ල මම අපි රූපකයක් හැටියට භාවිතා කරමු. ඉතින් ඔබ කිව්වා වගේ අර මම සිසිල් ගිනි ගැනීම ගැන කතා කරනවා වගේ මේක පඳු පැහැයක් ගත්තා. ඒ පඳු පැහැය ඇත්තට ගත්තේ අපි කැමරා කාචයට, ඒ කියන්නේ අපි කියන්නේ ෆිල්ටර් එකක් දාලා කොරල් ෆිල්ටර් එක දැම්මේ. ඒ කරලා තමයි මේක හැදි ගත්තේ. ඉතින් ඒ කරේ අර මනෝභාවයන් ගැන. මොකද මම දැකපු දුර්වලතාවයක් තමයි ලාංකීය සිනමාවේ මනෝභාව මේ චරිත තමන්ගේ හදවත තියාගෙන ඉන්නේ අල්ලි. දැන් හදවත තියෙන තැන නෙමෙයි. තව හදවත එළියට අරන් පෙන්නමින් ඉන්නේ. ඉතින් ඒක ගබගත් චෙකෝව්ගේ නාට්‍යයක් කිව්වොත් ඔබ දැකි මිනිස්සු කනව බොනව හැසිරෙනවා. නමුත් ඒක ඇතුලේ යටිපෙලෙන් අපිට මේ ජීවිත ගැන දැනෙන. ඒක තමයි රසය ඇති වෙන්නේ. රහ ඇති වෙන්නේ එතකම. ඉතින් ඔන්න ඔය කාරණා
එක්ක තමයි මම කිව්ව කාරණාවලට එකඟ වෙනවා. අතරතුර මේ කාරණාව හරි ඒ පදනම රූපමය වශයෙන් ඉන්න ඕන. පෞරු පදනම නැත්නම් ඒ සමාජ පසුතලයේ රූපමය වශයෙන් ප්‍රේක්ෂකයාට දැනිය යුතුයි. මොකද මේක විශ්ව භාෂාවක්. මේ මම ඒකදී කෙනෙක්ට හිතන්න පුළුවන්. දැන් අපිටත් කියන්නේ සම්මාන බලාගෙන හදනවද? ජාත්‍යන්තරයේ සම්මාන බලාගෙන එහෙම නෙමෙයි. සිනමාව ජාත්‍යන්තරයි. රූපේ ජාත්‍යන්තරයි. ඒතර මම හදන චිත්‍රපටියක් මට චාමරට දැනෙන සලස්සනවා වගේම මම හිතන්නේ පෞරුවලලු ප්‍රංශෙ පෙන්වන කොටත් ඒ බලපු අයට මට මතකයි අමියන් චිත්‍රපටවල දැනුණා. මොකද භාෂාව. ඒ භාෂාව හරහා තමයි අර ඔබ කිව්ව කාරණේ මතු කරන්නේ. දැන් අර අයි හරියට දැන් ඔය කියපු කාරණාවට අනුව මේ අපි ජීවත් වෙන සමාජ පසුබිමේ එක්තරා ඇතුළු පරාවර්තනයක්ම තමයි අපේ ආත්මය ඇතුළට වැටලා තියෙන්නේ නේද? ඒ කියන්නේ ඒක නැතුව ඒකෙන් හුදකලාව මේක ගන්න බෑ. සහර මේ දැන් උතරක් තියනනේ මේ සාම්ප්‍රදායික ජීවිතයම තමයි අර මේ ඒ දෙන්නගේ මේ ඒ දෙන හිර කරන තැන. සහ මේ පසුතැවීමට මේ විශේෂයෙන් මේ කාන්තා චරිතය පත් කරන තැන. මට මතක් වෙන්නේ අර කොලරා කාලේ ආලය මේ කතාවේත් මේ එක මොහොතක අර ෆර්මිනා දාසා කියනවා මේ මට එයත් එක්ක හම්බෙන්න ඒ කාලේ වැඩිහිටිය දුන්නෙත් නැහැ, දැන් දරුවෝ දෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අර ඒ කොහෙවත් ඒ කියන්නේ මේ පවතින රාමුවෙන් එළියට යන්න බැරි වුණාම වෙන අර්බුදය මම හිතන් තියෙනවා. ඒ එක තියෙනවා. සහ තව එකක් මං ඉතාම කැමති අර මං හිතන්නේ මේ මං පෞරුවල් වඩාත් කැමති කිව්වේ අර පෞරුවල්ලු එකේ මේ මානසිකව ව්‍යාකූලත්වයට පත්වෙච්ච මේ ඒ වියපත් පෙම්වතිය ඒ පැරණි පෙම්වතායෙක් අර පඩිපෙළ බහගෙන එනකොට මේ ඇයි ඉන්නේ මේ මානසික මේ ව්‍යාකූලත්වයකින් ද ඇයට තේරෙන්නේ නැහැ. ඒ හිතන්නේ ඇගේ මේ මගුල් ගෙදර වගේ දර්ශනයක් තියෙනවා. ඒ කියන්නේ ඇඟ හිරි වැටෙන දර්ශනය. සහ මේ ඊට පස්සේ ඒගොල්ලෝ වාහනේ නැගලා යනවා. මම හිතන පිසන් කොටුවට හරි මොකක් කර තැනකට යන්නේ. දැන් ඒකේ අයියේ තියෙනවා ඉඳකට වැඩ වැඩගත්තු තව රූපයක් තියෙනවා. දැන් මම වැළුවාම අයියේ කෝනේ රසිකීට උරක හිතන්න පුළුවන් කියලා. ඒක චිත්‍රපටිය නෑ. හැබැයි මනසේ යඳිනවා. ඒක ප්‍රබල රූපයක්. ඒ තමයි දැන් ඇය යන්නේ ඇගේ මගුල් ගෙදර මේ ගෙදරින් පිටත් වෙලා ඇගේ මේ මේ පෞල් ජීවිතය ගෙවන්න. එතකොට පැරණ පෙම්වත ඒතර ඇගේ ලෝකය තුළ ඇය මෙහෙම හිනා වෙවි හැමෝටම අතවනවන බොහොම ගෞරවාන්විත යනවා. අපි තුමේ අදාළ මානසික රෝහලට ගිහිල්ලා ඔය පැරණි පෙම්වතට සිද්ධ වෙනවා ඇය වෙතන දාලා තනි කරලා එන්න. දැන් මේ මොහොත චිත්‍රපටියේ නැහැ. හැබැයි මේ මොහොත අපේ මූණේ මැවෙනවා. අපේ හිතේ වෙනවා අම්මෝ. ඒක මොන වගේ රූපයක් වෙයිද? ඉතින් මම හිතන්නේ ඒ කියන්නේ ඒක දැක්කම මට හිතෙන දේ තමයි මේ චිත්‍රපටියක සමහර දේවල් රූපවලින් පෙන්වන්න නැතුව ඒ රූප අපිට හිතාගෙන ඉතුරු කරන්නත් පුළුවන් කියන එක. එහෙම පුළුවන් නම් දැන් තමයි හොඳම. දැන් අපි සාහිත්‍යයේ රස විඳිද්දී සාහිත්‍යයේ රූපේ අපිට මේ ඇඳලා දෙන්න අපිට අපි මවා ගන්න ඕනේ රූ රසයේ අඳන අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය බබා කියලා ගුත්තලේ දියෙද්දි මේක ඔබයි මමයි අඳගන්න විදිය දෙකක්නේ. දැන් එතකොට කලාවේ මොකද්ද ප්‍රධාන කාර්යයක් වන්නේ? පරිකල්පනය. දැන් එතකොට හැබැයි සිනමාවේ තියෙනවා ප්‍රශ්නයක්. මේ මගේ මම මතු කරපු දෙයකුත් නෙමෙයි ඉස්සෙල්ලා කියන්න ඕනේ. මේ සෑම සිනමාකරුවෙක්ම සිනමාවේ ආරම්භයේ සිටම මුහුණ දුන්න අර්බුදයක්. ඒ අර්බුදය තමයි මේ අපි රූප සේරම අපි දෙනවා නම් මොකද්ද ඔකේ තියෙන පරිකල්පනේ? රූප සේරම අපි ඒ හිතන්න දෙන අපි යා කොහොමද මේකට බද්ධ කරන්නේ? රසිකයාව කෙසේද බද්ධ කරන්නේ? ඒ නිසා ඇත්තටම මම විශ්වාස කරන්නේ විශිෂ්ට සිනමාවක් කියලා මම දකින්නේ ඒ අපිව වඩා පරිකල්පණය කරන ඒ දකින දේ හරහා ඉන් ඔබට අපිට පරිකල්පණය කරන රූපාවලියක් මවන චිත්‍රපටයක්. ඒ කියන්නේ චිත්‍රපටය දෙන්නේ අපේ හිතේ. අනිවාර්යයෙන්. ඒ කියන්නේ චිත්‍රපටේ පෙන්වහමට අමතරව අපේ හිතත් නැවත චිත්‍රපටය දිගේ අපිට යන්න පුළුවන් නේ? ඔව්. අර චිත්‍රපටයෙන් පේන ටිකම ඔබ දැක්කන අපි හරි ටෙලි නාට්‍යයක නරඹනවා වගේ. ඔව්. ඉතින් එතනින් අත්දැකීම් ඉවරයි. ඉවරයි. නමුත් ඔබ බද්ධ වෙන්නේ ඔබේ චිත්‍ර චරිතයත් එක්ක ජීවත් වෙන්නේ. මොකද ඉන්නේ ඔහාට ඔබ එහාට ඔබ අපේ රූපවයකුත් එක එතන වෙලා තියෙන ඔබට රූප පෙළක් අඳලා දුන්නා. ඒ වගේම සිද්ධියකුත් අඳලා දුන්නා. ඒ වගේම ඒ චරිතයේ අනාගතයේ මුහුණ දෙන ඛේදනීය තත්ත්වයක්
ඔබට මතු කරා. ඒ හරහා ඔබට හිතනවා නම් මේ අයට මේ පවතින මේ සැබෑ ලෝකයේ මේ ආදරේ භුක්ති විඳින්නට නොලැබීම මොනතරම් ඛේදයක්ද කියලා. මොනතරම් අපරාධයක්ද? අපරාධය. ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතේ සුපුෂ්පිත මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ආගම, අදහන් ආගම, විවාහ සංස්ථා මේ ඒ හැම දෙයක්ම කොහොමද මනුෂ්‍යත්වයට එරෙහිව යන්නේ? එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ. අපි අයියේ එතරින් එහාට අපි කතා කරන්න ගොඩක් දේවල් තියෙන ඉක්මනට යන්නේ. පුරහඳ කළුවරට ගියොත් පුරහඳ නෑ. පුරහඳ කළුවර නෙමෙයි අනන්ත රාත්‍රියේ කතා කළ යුතුමයි. දැන් අනන්ත රාත්‍රිය ගත්තයින් පස්සේ මේක ආයර මානසික ගැටුම දරුණු විදියට අරන් යන තරක්, විශේෂයෙන්ම මේ ඒ රවින්ද රන්දනී රංගපාන චරිතය. ඒ කියන්නේ අපිට චිත්‍රපටයේ පට ඒ ඒක මම දොස්තෝස්කී කෙටි කතාව. ඒක ටෝල්ස්ටෝයි. ටෝල්ස්ටෝයි කියන්නේ කෙටි කතාවන් මේ ඇත්තටම ඔහුගේ අවසන් නවකතාව රෙසරෙක්ෂන්. නමුත් ඒ නවකතාවේ ටෝස්ට් රෙසරෙක්ෂන් කියන්නේ පුනර්ජන් ජීවනය. ඉතින් මේ ටෝල්ස්ටෝයිට ඔය කතන්දරේ කියලා තිබුණේ මැක්සින් ගෝකි මෙන්න මෙහෙම දෙයක් වුණා. මේ කාන්තාවක් එක වරදකට හසු වුණා, නොකළ වරදකට, මිනී මැරුමකට. ඒ වෙලාවේ ඒ කාන්තාව ගේ ඒ විනිශ්චය කරපු ජූරි සභාවේ අයව නැත්නම් අපි කිව්වම අයව අනාථ කරපු පුද්ගලයෙක් හිටියා. දැන් ඕක තමයි අර මං කිව්වේ. දැන් අන්න නාටක අපි අර මුලින්ගේ කතා කරුනේ නාටකීය සිද්ධිය, සංසිද්ධිය මේකයි. ඒකට ටෝල්ස්ටෝයි එකෙන් ලිව්වා ඔහුගේ අවසන් නවකතාව කෙසේද ඔහු මේ අය සයිබීරියාවට යවුවට පස්සේ ඇයට දඬුවමක් දීලා ඔහුත් සයිබීරියාවට ගිහිල්ලා ඔහු කුමාරෙක් ඔහුගේ ඔහු කොහොම ඔහු දකින්නේ මේ සියලු දෙයට ප්‍රධාන හේතුව මනුෂ්‍යයාට සන්තෘප්තිය ලබන්න බැරි මේ ආසාවල් ඇටැච් මේ අපි කියන්නේ ඇතින ඇලි ගැලීම. ඒ නිසා ඔහුගේ ඉඩකඩම් විකුණලා ඒසේ දේව සාමාන්‍ය ඔහුගේ දාසයන් හැටියට හිටපු අයට දීලා ඔහුත් සයිබීරියාවට ගිහිල්ලා ඔහුත් අර දුක විඳලා මේ ඇයත් සමග සම්බන්ධතාවය නැත්නම් මානුෂික සැබෑ මානුෂික සම්බන්ධතාවයක් ඇති කරගන්න. දැන් ඇත්තටම චිත්‍රපටිය නැත්තෙත් ඒකම ඇති කරගන්න එක බැරි වෙන එක. බැරි වෙන එකයි. ඉතින් ඇත්තටම ඔක මම සලකන්නේ ටෝල්ස්ටෝයිගේ නවකතාව ඒක විසංයෝජනයක් හැටියටයි. ඩිකන්ස්ට්‍රක්ෂන් එකක් හැටියටයි. අනිත් එක තව වැදගත් වේ තමයි කතාවේ මම හිතන්නේ දැන් අපිට චිත්‍රපටිය පටන් ගන්නකොට හම්බ වෙන්නේ මේ ප්‍රදා කියන රවීන්ද්‍ර මේ 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 චරිතය. ඒක පැත්තකින් මේක තියෙන තව කියන්න තමයි දැන් මේ දැන් අපි සිසිල ගිනි ගත්තොත් සබීතා ගත්තොත් අර අනියම් පෙම්වතී භූමිකාව. එතකොට අපි පෞරවල් ගත්තොත් නීලා කියන්නේ අර සාම්ප්‍රදායික යාන්ත්‍රණයට ගොදුරු වෙච්ච මේ ඒ සාම්ප්‍රදායික ආගමික පසුබිමින් පැවතෙන නමුත් වෙනත් ප්‍රේමයකුත් දරාගෙන ඉන්න ගැහැණියක්. මේ මැදිවිය ඉක්ම වූ ගැහැණිය. දැන් අනන්ත රාත්‍රිය හම්බෙන්නේ මේ බලවකාර බලවත් يعني මේ බලය තියෙන පිරිමියා තමයි අර්බුදයට යන්නේ. يعني මේ බලයට අහිමි කෙනාට වඩා බලේ පිරිමියාගේ පැත්තෙන් තමයි මේක දකින්නේ. සහය පටන් ගන්න හිතන්න තමන් කසාද බඳින්න ඉන්න පෙම්වතියකින් පණිවිඩේ එනකොට මේ එතකොටත් ඇයි ඔහු ඉන්නේ මේ සල්ලාලේ කෙනෙක් වගේ තවත් ගැහැණියක් එක්ක. ඒතර අපිට පළවෙනි ඉන්ට්‍රොඩක්ෂන් එකේම හම්බෙන්නේ මෙයා නම් මෙයාගේ හිස්ටරි එක සල්ලාලයි. ඒතර මෙයාගේ මේ මෙහෙම දෙයක් විය හැකි ඒකට වගකීම් කියනවත් නැත්නම් ඒක තව ඉතාම ලස්සන රූපයක් තියෙනවා. මේ මම ආසයි අර මැද තැනක මේ කිසි හේතුවක් නැතුව අර සෙක්‍රටරි වගේ ඉන්න ගෑන ළමගේ කකුල පේනක විතරමයි හේතුව එයා වෙලවන්නේ. ඒ කියන්නේ වෙන එයා මොකක්වත් වැරද්දක් කළේ කකුල චුට්ටක් පෙන්නලා එයා වෙලවනවා. කියන්නේ එයාගේ මානසික බිඳවැටීම කොහෙට අරන් යනවද කියන එක. දැන් මෙතන අයියා අර පෙන්නලා තියෙනවා මේ බලවතා පවා මේ අර්බුදයේ ගොදුරක් වෙනවා. ඒ කියන්නේ මේ 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 සමාජ පන්තීන් බෙදිලා තියෙන කොට අපිට හිතෙන වරප්‍රසාදවත් පන්තිය අපිව පාගන් ඉන්නවා කියලා. නමුත් ඒ පාගන් ඉන්න එක්කනා පවා මානසිකව අසරණ වෙන්න පුළුවන් කියන එක මම හිතන්නේ අනන්ත රාත්‍රියේ හොඳින්ම පේනවා. ඔව් අසරණ වෙන කියන්නේ ඇත්තටම ඔහුට අභියෝගයක් අහම සහ අවසානයේ ඔහු වඩාත් ඒ කාන්තාව ඔහු කර වරදින් මොකද ඔහුට ඕනේ වරදින් නිදහස් වෙන්න. නමුත් ඒ කාන්තාව තමන්ගේ ආත්මගරුත්වය රැකගැනීමේ ඔහුට කල ඔහු කල වරදින් නිදහස් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක අනිත් එක තමයි අපි හිතමු ඒක ලස්සන දෙය තව එකක් මේ ඇය සිරගත වුණාම සිරගත
වෙන තැන්ට යනවා, මේ ප්‍රතික්ෂේප වෙනවා. එතකොට අපි තුම ඇයි සිරේ ඉන්නේ කියලා. ඇයි සිරේ නිදහස් වුණාමත් ප්‍රතික්ෂේප, ඒ කියන්නේ ඒ පිරිමියාගේ සිරකූඩේ පිරිමියාට එළියට එන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇයි නිදහස් වුණා? ඔව්, මොකද ඒ එතෙන්දි එසේ වන්නේ ඇයි? එසේ වන්නේ ඇයට අනුව සහ අපිටත් දැනෙනවා, ඔහු හදන්නේ ඔහු කර වරදින් නිදහස් වීමටයි, ඔහුගේ සිතින් නිදහස් වීමටයි. ඔහු නීතිච්ච මහත්මිය කොහෙල දෙන්නම් මම මේ නඩු වෙනුවෙන් පෙනී හිටින්නම් කියලා. එතන මේ ඇයට මේ සමල ලෙස සැලකීමක් නෙමෙයි, ඔහු ඔහුගේ තත්ත්වයේ සේරම තියාගෙන ඇයට උදව් කරන්න හදන. ඉතින් මෙන්න මේ ඒ ඒ ඒ ව්‍යාජයත් එක්ක තමයි ඇය ඔහුට ඒ ගැළවෙන්න ඉඩ නොදෙන්නේ. ඉතින් මම ඒ චිත්‍රපටි මමත් කැමති චිත්‍රපටියක්. ඉතින් ඒක මම හිතනවා ඒ කරපු ඇය කරන අභියෝගය අර කියන්නේ සැබෑම ගැහැණියකගේ අභිමානයක්. දැන් මෙතනදි මේ මම කාන්තාවුක්ති ඒ වචන පාවිච්චි කරන්නේ නැහැ. නමුත් ඇය මිනිසෙක් හැටියට තමා ඇගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් ඇය පෙනී හිටිනවා. අනිත් පැත්තෙන් ඒ තව එකක් තමයි ඒකේ අපිට පේනවා, අර අර මං කිව්වේ කතාවත් එක්ක යන වෙන කතාවකුත් හැමතිස්සෙම තියෙනවා කියලා. අපිට පේනවා එයාගේ තරුණවදී එයා මේ ඇමරිකන් අධිරාජ්‍ය විරෝධී විදියට මේ වියට්නාම් වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒතර වියට්නාම් වෙනුවෙන් පෙනී ඉන්න ශිෂ්‍ය සටනේ ප්‍රධානිය තමයි ඔහුට උපදෙස් දෙන්නේ, මේ තමයි මේවට මේ පැටලෙන්න එපා, දැන් මේකෙන් ගොඩ එන්න කියලා. එතකොට දැන් එතරම් එනවා අපිට මේ එකක්. ඊට පස්සේ ඒ වගේම අර අර ලස්සන ඩයලොග් එකක් එකේ තියෙනවා, මේ ඇයිගේ ඔහුගේ පෙම්වතිය ඒ කියන්නේ කසාද බඳින්න ඉන්නේ කියලා කියනවා. මේ ඔයාට එයාට හොඳ මේව කර වැරද්ද හරි ගස්සන්න බෑ, ඔයා ඔය ට්‍රයි කරන්න ඔයාගේ හිත හදාගන්න කියලා. ඔබ කිව්වේ හරි. දැන් එතෙන්දි බලන්න මම දකින්න දෙයක් තමයි දැන් මේ ඒ වෙනකොට අපි ඔය චිත්‍රපටිය හදන කාලෙත් ඊට පෙර වුණත් පෙර කාලෙත් අපි දැකපු දෙයක් තමයි මේ සංස්ථා වලට නැත්තම් සංස්ථා පිටයට එරෙහිව මනුෂ්‍යත්වය, සාමාන්‍ය මනුෂ්‍යයාගේ ආත්ම ගෞරවත්වය වෙනුවෙන් පෙනී සිටපු අය එම සංස්ථා පිටේම කොටසක් වීම අපි දැක්පු දෙයක්. අපි පෙර පරම්පරාවල ඒ වමේ දේශපාලන වෙන්න පුළුවන්, කලාවේ විය හැකි. දැන් මෙන්න මේක මම හිතන්නේ ඒක එයත් ප්‍රශ්න කිරීමට මට වුමනා වුණා. එසේ දැන් අපි ප්‍රශ්න කිරීමට කියන්නේ ඒක ඒ පසුවිම ඔබ කිව්ව පසුවිම හරහා දැන් මේ පුද්ගලයා කවුද කියන එක. දැන් මේ පුද්ගලයාට තියෙන්න බෑ කිසියම් විදිහක චරිතයක් වුණාම ඒ චරිතයේ අතීතේ මොකක්ද නේද? හැම වෙලේම මේ ස්ටැනිස්ලාව්ස්කි කියන දෙයන්නේ වේදිකාවට එනකොට දොර මේ ජාල එනකොට කොහේ ඉඳලා දාවි කියලා තමන් හරියට දැනගෙන ඉන්නොපෑ. ඒක ඒ වගේම බැක් ස්ටෝරි එකක් තියෙන එක. දැන් මේ බැක් ස්ටෝරි එක නැත්නම් අතීත කතාව විරුද්ධයි වර්තමානයට. යතර නොපැහැහිම් තියෙනවා. ඒ කියන්නේ නොපැහැහිම මේ අයද මේ අය පෙනී හිටපු දේවල් කොහොමද? ඒ කියන්නේ මේ අය පෙනී හිටියේ මොකද්ද? අද පෙනී ඉන්නේ කුමක්ද? එවැනි කෙනෙක්ව අරවි අර්බුදයට යන්නේ. නැත්නම් මේ අර්බුදේ කිසිම විදිහකට මේ සාර්ථක චරිතය මම හිතන්නේ එවැනි කිසියම් ආකාරයක අතීතයක් නොමැති පුද්ගලයෙකුට මේක දැනෙන්නවත් නැතු ඔහුට හැංගිලා ඉන්න ඉඩකට දුන්නා. එම නිසා එහෙ ඔහු දෙස හැරි බැලීමට පොළඹවනවා. සහ අය තව එකක් මම දැක්කා. ඒ කියන්නේ මම මේ චිත්‍රපටිය දැක්කපු හින්දා මට මේ අර මේ දැන් අපි උටනත් ජීවිතයයි තියෙන දෙයක්. මේ මිනිස්සුන්ට බොරු කරන්න ගත්තාම ඒක බොරුවේ තියෙන හමාරුම කියලා තමයි බොරුව නැවත නැවත මේන්ටේන් කරන්න එවෙනම් පෙනී ඉන්න වෙනවා. කියන්නේ මේ බොරුව රක් ගන්න තව බොරුවක් කියන්න. උදාහරණයක් විදිහට ඔහුට මුල්ම මොහොතේ තියෙන ප්‍රශ්නය ඒ කාන්තාව මාව අඳුනගනීද? එතකොට එයාට බැලූ බැලමට ස්වරූපයෙන් පේන්නේ අඳුනගත්තේ නෑ වගේ. එතකොට එයා අර ඇය වැරදිකරු කියන එකට අත උස්සන්නේ ඇත්තටම වැරදිකරු කියන අත උස්සන උනාටත් වඩා මේ අත පාත් දාගෙන ඉඳලා විශේෂ මේ ඐඩෙන්ටිෆයි වෙන්න නොතිබෙන්න උනාව. එතකොට තමන්ගේ හෘද සාක්ෂියට පිටයි. ඒ කියන්නේ තමන්ගේ අර තමන් නඩත්තු කරන දේ මේන්ටේන් කරන්න තමයි යන්නේ. හැබැයි අවසානයේ බලනකොට කාන්තාව කියලා නෑ, මංගව දැක්කා කියලා. එතකොට තමයි ඒක ඔහු මේ කියන්නේ ඒකත් අපේ ජීවිතේ තියෙන එකක්. ඒ කියන්නේ අපිට යම්කෙසේ අපි නේද අපේ අව්‍යාජව අපිට යමකට පෙනී ඉන්න බැරි වුණොත් අපි අපේ මේ ලෝකෙන් වසන් වෙන්න තීරණය කරොත් මොකක් හරි ප්‍රතිරූපයක් නඩත්තු කරන්න උත්සාහ කරොත් දිගින් දිගට ඒක නිකන් මේ කොටිවලියාලක ඒක නඩත්තු කර කර ඉන්නවා අපිව මේ ඇතුළතින් පැසවමින් කියන එක මම හිතන්නේ ඒ චරිතය හරහා පේනවා. ඔව්,
එතනදී ඒ කෙනෙක් පෙන්වුවොත් අපිට ඒක කණ්ණාඩියකින් අපිට දකින්න සැලැස්සුවොත් ඒකයි වෙන්නේ. අර ඇත්තටම අර දැන් ඔබ කිව්වා අර චාමර හරියටම හරි. නමුත් ඇය කිසිම වචනයක් පාවිච්චි නොකරයි ඒක කරන්නේ. මොකද ඒ වචනය කිසිදු වචනයක් ඇය කියන්නේ මම ඔබ දැනන් හිටියයි කියලා. ඇය ඉවත බලා ගන්නවා. ඇය ඔහු අහන මාව අඳුරනවාද කියලා ඇය ඉවත බලා ගන්නවා. ඒ හරහා ඔහු සම්පූර්ණ අර ඔබ කියපු බොරුව අර ඔබ කියේ පවත්වාගෙන ගිය බොරුව එක ඔහු කඩා වැටෙනවා. ඇය දැනගෙන හිටියයි කියලා. ඔව්. ඊළඟට අපි යමු ඊළඟ බොහොම මම හිතන රටේත් මතභේදාත්මක විදිහට තුළුන චිත්‍රපටිය තමයි පුරහඳ කළුවර. ඒක ඒකෙත් අර පසුබිම් කතාවක් තියෙනවා. ඉතා පැහැදිලි ඇත්ත කතාවක්. යුද්ධයේ විදිහට තමයි ඒක අර ගියේ නුවර කලාවියේ පැත්තේ. ආයි අර මං කිව්වේ අර සෙටප් එක ආයි වෙනවා. අපිට නුවර කලාවිය විතරයි අපිට ඒ ජීවිතේ පේන්නේ. චිත්‍රපටියේ දර්ශක පළවෙනි දර්ශකයේ අපිට පේනවා ගමට හමුදාවේ මල සිරුරක් අරගෙන එනවා. හාමුදුරුව කෙනෙක් හම්බෙනවා බයිසිකලේ පිටිපස්සෙ තුවක්කුවක් අරගෙන ඉන්න ග්‍රාම ආරක්ෂකයෙක් වෙන්න පුළුවන්. එතකොට හාමුදුරුවරු කොහොමද මේ පුතා මැරලා එනවා. අන්ද වයසක පියෙක් ඉන්නවා. වැඩි දැනුමක් නැහැ ගමේ මිනිසුන්ට ලොකු ගැන. ඒ තරම් මේ සමාජ අවබෝධයෙන් නූගත් ගැමියෝ කියලා කියන්න පුළුවන්. තාත්තා අන්දවීම නිසාම සමහරට අනිත් අයට පේන දේවල් පේන්නේ නැහැ වගේම අනිත් අයට නොපෙනෙන දේවල් පේන ගුණයකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් රටේ තියෙන ප්‍රශ්නයක් ටිකක් තියෙනවා. හමුදාවෙන් කවුරු හරි කෙනෙක් මැරුණාම ගෙදරට එන විදියක් තියෙනවා. ඊළඟට රටේ තැපෑලේ ප්‍රශ්නයක් තියෙනවා. ලියුම් ගන්නේ සෑහෙන පරක්කු වෙලා. ඒක දැන් ඒක ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක්ට මේක තේරුම් ගන්න පුළුවන්. ආ ලියුම් මේ උතුරේ ඉඳන් ලියුමක් කියනකොට මාස 3කින් විතර පස්සේ තමයි එන්න පුළුවන් කියන එක. මාසයක් යවමාර පරක්කු වෙනවා කියන එක. හැබැයි ඒක අනවබෝධයෙන් ඒක දන්නේ නැති කෙනෙක්ට මේක තාර්කිකව තේරුම් ගන්න බැරි ප්‍රශ්නක පැටලෙනවා. පුතා මැරෙනා නම් කොහොමද පුතා පස්සේ ලියුම් එවන්නේ කියලා. ඉතින් මම හිතන්නේ අර ඔහු අන්ධ මනුෂ්‍යයාගේ දැස් නොපෙනෙනකමත් ඒක නිසාම ඇතිවෙච්ච කිසියම් නොදැනීම හරහා ඇතිවෙච්ච සංසුන් බුද්ධියකුත් මේ මනුස්සය තුළ තියෙනවා කියලා මට හිතෙනවා. ඒකින්ද අනිත් අය මේ මේ මෙන්න මෙහෙම පිළිගන්න කියලා තමන් ඉස්සරහට වඩම්මලා දෙන ලෝකේ ඒ හැටියට ඒ තාත්තා පිළිගන්න සූදානම් නැහැ. එතකොට අපිට ප්‍රශ්නයක් වෙනවා. අපිට මේ ලෝකේ පේන වැඩිද අපි මේ තරම් මුලාවට පත් කරවලා තියෙන්නේ කියලා. හරි ජාමර් මට ඒක එකතු කරන්න ඕන. දැන් අර අපි කතා කරපු දැනටම ආවොත් සුවිශාල් අනන්ත රාත්‍රියේ දැන් ඔය කඩා වැටීමට ලක්වෙච්ච මිනිසා හා සමාන තත්ත්වයක තමයි පුරහඳ කළුවර කරනකොට මම හිටියේ. මොකද ඒ පුරහඳ කළුවර නමින් තිබුණු තිර රචනයට අවසර ලැබුණ නැහැ. ඉතින් ඒ අවසර නොලැබීම නිසා එනකොට අපිට නිෂ්පාදනයට ජපානයේ රූපවාහිනී ආයතන අපිට මුදල් ලබා දීලා තිබුණා අත්තිකාරමක්. ඉතින් දින වෙන් කරගෙන තිබුණා රූපගත කරන්න සහ පෙන්නන දිනෙත් ජපානයේ අපිට දීලායි තිබුණේ. දැන් මේක කරන්නේ කොහොමද? දැන් මේ ඒක නිසා අර කඩා වැටිච්ච පුද්ගලයා වගේ මම මේ මැදවැච්චියේ ලිඳවැවට ගියාම කඩා වැටුණාම මිනිසුන්ට පේනව නේද පරිසරය වඩා? කඩා වැටුණාම මිනිසුන්ට අර පිදුරු ගහෙත් එල්ලෙන්න හදනවනේ. වලකට වැටුණාම මුලෙත් පෑදෙනවා කියන්නේ. අන්න හරි. ඒ වගේ මටත් සිද්ධ වුණා මේ මම ඒ ගමේ තියෙන දේවල් වලින් ගමේ ඇත්තට මොකද්ද වෙන්නේ කියන එකෙන් කතාව ගොඩනගන්න. ඒ කියන්නේ කතාව ඒ දර්ශන තලයේදීම තමයි අපි ටික අදහසක් මට තිබුණා මෙන්න මෙහෙමයි වර්ධනය වෙන්නේ. ඒ මේ ප්‍රතික්ෂේප කරන වන්දි ගැනීම ප්‍රතික්ෂේප කරන පිය. හරි. ඒ අදහස තිබුණා. ඒකත් ආවේ කල රූපගත කරන්න ගියාම කලින් ගියාම තමයි ගමේ කාන්තාවක් මට ඒක කිව්වේ මෙහෙමයි. ඉතින් දැන් මං ඇහුවා අම්මේ දැන් බැරි වෙලාවක්වත් මේ වන්දිය ගන්න අම්මේ බැහැයි කිව්වා. මගේ පුතා ඉන්නවයි කියලා. තාම ජීවිතුන් අතර. අපෝ මහත්තයා මේ මුම්මට තලයි නාකිච්ච කියලා ඒ අම්මා කිව්වා. ඒ කියන්නේ මුම්මට කියන්නේ දරුවෝ ටික මට තලයි එහෙනම්. මම මුදල් නොගෙන හිටියොත්. දැන් ඕකත් ඕක එක දෙයක්. එතකොට දැන් මේ කඩා වැටීම උඩ මට සිද්ධ වුණා මේ දකින්න. දැන් ඔබ අර කිව්වා රූපයක් හාමුදුරු කෙනෙක් එනවා පුරන් වෙච්ච කුඹුරයායක බයිසිකල් පොල්ලෙන් වාඩි වෙලා. බයිසිකලේ පදින්නේ කවුද? ග්‍රාම ආරක්ෂකයෙක්.
ග්‍රාමාරක්ෂක පිටේ තුවක්කුවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක චිත්‍රපටි පසුව නරඹලා මේ පිළිබඳ વિચાર ලියන අය ලිව්වා මේ තියෙන්නේ මෙහි ඇත්තේ මිනිමලිසම් කියන එකයි. දැන් ඔකට ගම්ලත් මහත්තයා දීපු වචනේ තමයි සාර සංක්ෂිප්ත වාදේ, අවමතා වාදේ. මොකද්ද මේ කියන්නේ? ඇත්තට ඒක මම පොතකින් කියවලා අර මම පොතකින් කියවපු දේවල් ඔබට කිව්වා පොතකින් තමයි ගත්තේ කියලා. මොකද මේ කාවේ මේ දකින දෙයින් දකින දේ අපි කොහොමද තනි රූපයකට ගේන්නේ? ඒක හරහත් එක්තරා කිව්වා අර පරිකල්පනේ ඇති කිරීමේ මාර්ගයක්. ඒක මොකක්ද ඒ තියෙන්නේ? ඇයි මේ පුරන් අපි තුම කුරන් වෙච්ච කුඹුරයාගේ එනකොට අතරින් එනකොට හාමුදුරු කෙනෙක් බයිසිකල් පොල්ලේ මොකක්ද මේ ඒ ගම පිළිබඳ චිත්‍රයක් මවනවා. එතකොට මේ පිටිපස්සේ තියෙන තුවක්කුව තවත් ප්‍රේක්ෂකව පරිකල්පනය කරනවා ප්‍රශ්නාර්ථයකට නම් වුණා මොකක්ද මේ කියන එක. එතකොට දැන් මෙන්න මේ කියන්නේ චිත්‍රපටියේ අර තියෙන රූප භාවිතය සම්බන්ධයෙන් කියන්නේ පෙනෙන දෙයින් අපිට පෙනෙන්නේ ටිකයි ඊට එහා ගිය දෙයක් තියෙනවා. ඔකට කියනවා අර ටයිටැනික් නැව හැප්පුණු අයිස් කුටිය වගේ. අයිස් කුටිය බැලුවහම මේ අයිස් කුටිය කියන්නේ හැප්පුණා කියන්නේ මේ ගිහිල්ලා මේ මහා අයිස් කුටියක් එළියේ කුට්ටියක් තිබුණේ නැහැ. කුට්ටියේ වැඩිපුර තිබුණේ යට. ගැඹුරේ වතුරේ යට. හරි. එතකොට දැන් මේ වගේ මේ හැඟීම් සහ ඒ තියෙන සියලු මානව හැඟීම් ඒ වගේම තියෙන එහි තියෙන සසලවීම් සියලුම තියෙන යට උඩින් පේන්නේ ටිකයි අපිට. එතකොට දැන් මේ හැබැයි උඩින් පේන ටිකට අපි දෙනවා ප්‍රේක්ෂකයාට රූප හදනවා. ඒ රූපවල අපි බහලනවා එක තනි රූපයකට ගොඩාක් අපි කියන තොරතුරු. යුද්ධයේ පිළිබඳ දැන් අර රූපය ගත්තොත් යුද්ධයක් තියෙනවා නැත්තම් තුවක්කුවක් එකක් වෙන්නේ. ඊළඟට මේ ගමේ වෙන දෙයක් වගාවක් වෙන්නේ. හරි. එතකොට දැන් මේ සේරම එක රූපයකට. එතකොට දැන් ඔබ කතා කරපු දැන් මම එන්නම්. ඒක මම මේ සිනමා වායිතේ සම්බන්ධයෙන් ගිහිල්ලා වන්නිහාමි. දැන් වන්නිහාමි චරිතය ගොඩනගන්න අර වැටිච්ච මිනිස්සයාගේ රූපේ මාගෙන හිතලා හිතන්න මම ජෝබේක්‍රම මහත්මයාගිනුත් ගොඩක් දේවල් ගත්තා. ජෝ මහත්තයා සාමාන්‍යයෙන් පරිසරය කියවන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ පරිසරය කියන්න පුළුවන් කියන්නේ මොකක්ද? අපි හිතමු කොහේ හරි අපි ගමනක් ගිහිල්ලා ඒ අපි වහිනවා නම් තද බල වැස්සකට උඩහ වහිනවායි කියලා අපි කියන්නේ උඩහෙන් වතුර එනවා. දැන් උඩහෙන් වතුර එනකොට අපි ඉන්නේ මේ නිවාඩු නිකේතනයේ කියන්නේ කොහෙ ළඟ. එතකොට මේ දැන් ගඟ උඩට එයිද කියලා කියනවා. අපිට බයක් තියෙනවා. මෙතන සිටිය යුතුද? නැත්නම් අපි ගඟ වතුරකට අහුවේ. ජෝ මහත්තයා වෙලාවයි කියනවා මේ ඔකට දාන්න ඔය කොළරොඩු ටික දාලා කොළරොඩු ටික එකතන කැරකෙනවනම් අපි යන්නෝ අපි මේ යන්න ඕන. කොළරොඩු ටික ඉක්මනින් ගහගෙන යනවනම් ඒ කියන්නේ වතුර බ්ලොක් වෙන ගතිය තියෙන කොළරොඩු. අන්න හරි. නැත්තම් මේක ගහගෙන යනවා. එතකොට පුරහඳ කළුවර ඒ චරිතය ගත්තොත් අර සුවිසාල් වගේ මේකේ තියෙන මොකක්ද පසුවිම? පසුවිම ඔහුට පරිසරය කියවන්න පුළුවන්. චිත්‍රපටියේ ආරම්භයේදීම ඔහු කියනවා තව හතර දොහකින් වහිනවා. මේ පායන කාලේ කියන්නේ නේද? එතකොට ඇයි එහෙම කියන්නේ? ඇත්තට ජෝ මහත්තයා මට කියපු දෙයක් අර යටි හුළඟේ තියෙනවා නම් සීතල. ඇඟට දැනෙන සීතල තියෙනවා නම් ඒ කියන්නේ ජල වාෂ්පවල අපි අත පහළ වෙනවා නම් පහළ තියෙනවා නම් ඔහුට විශ්වාසයක් තියුණා හැම වෙලාවෙම මේක වහිනවායි කියලා කියන්නේ. ඒත් මම ඒක තමයි අල්ලගත්තේ. කියන්නේ පරිසරය කියවන්න පුළුවන් පුද්ගලයෙකුට තමන්ගේ අරුබුදේ කියවන්න බැරි වෙනවා. ඒ යුද්ධයේ විසින් ඇති කරපු තත්ත්වයක්. මොකද්ද? තමන්ගේ අරුබුදේ තමන්ගේ පුතා සීල් කරන ලද මිනි පෙට්ටියකින් ගේනවායි කියලා ඔහුට හිතා ගන්න බෑ. ඔහුට පරිසරය කියවන්න පුළුවන්. හරි. එතකොට මේකත් එක්ක ඔහු තිගැස්මකට යනවා. ඉතින් දැන් ඒක අධ්‍යයනය කරපු මේ මනෝවිද්‍යාඥයන් එහෙම මට කියපු වචනයක් තියෙනවා. ඒකට ප්‍රොලොං ඩිනයල්. අපි යනවා මේ වගේ වෙලාවක දීර්ඝ ප්‍රතික්ෂේප කිරීමට. අපි බාර ගන්න සූදානම් නැහැ. අපි ඩිනයි කරනවා. අපි දැන් ජාතියක් වශයෙන් ඩිනයි කරන්නේ සමහර දේවල් නැහැයි කියන්නේ අපි කොන්දේසි ගිරිතද අපි ඒක බාර ගන්නෑ. අපි බාර ගන්නෑ. කොච්චර මේ කන්වින්ස් කරත් බෑ. හරි. එතකොට දැන් මේක අර අහසින් මේක හෙනයක් මේ හිසට කඩා වැටෙන දේ. ඔහු බාර ගන්නෑ.
එතනින් අර්බුදය ඇති වෙන්නේ නැත්නම් කිසියම් හිතුවක්කාරකම්කුත් සහිතයි. ඔව් ඒකනේ එයා කොහොමද හිතුවක්කාරකම තිරචනයේ කියන්නේ? තිරචනයේ කියන්නේ ඔහුගේ අපි දන්නේ ඔහුගේ බෑනවෙන්නේ කෙනා. නමුත් අපි ඒ මොහොත දන්නේ මේ ඔහු මේ වයිල්ව අතුර එක්කහ කරනකොට ලබු කැටේට කියනවා මම කිව්වනම් වතුර බොලියක් ගෙවල් දෙනවා. බුහිතුවද බලමට අංශභාගය හැදිලයි. ඒ පළවෙනියක ඔහුගේ එයා ඔහුගේ තියෙන අර තියෙන දඩබ්බර ගතිය අපි ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ඒ චරිත උභාර කිව්ව මේ චරිත ගොඩනැගීම කියන දේ කොහොමද කරන්න කියන එක ඒ උදාහරණයක්. ඉතින් ඒ චරිතය තමයි අර අර්බුදයට මුණ දෙන්නේ. එතෙන්දී ඔහු හැසිරෙන්නේ කොහොමද? ඔහුව මෙහෙවපු තියෙන සමාජ ධර්ම තියෙනවා. අනුන්ගේ මුදල් බාර ගන්න අරගයි මේක මේ කොල්ලා එනවා ආපහු කියන එක. ඒතකොට ඒ එන බලාපොරොත්තුව හැදින්නේ අන්න අරකත් එක්කයි. ඔහුට කියවන්න බැරි දෙයක් සිදුවෙනවා. ඇත්තටම යුද්ධය විසින් දෙමළ අම්මල තාත්තලට සිංහල අම්මල තාත්තලට මේ තත්ත්වය ඇති කරා. ලංකාවේ යුද්ධය හිතාගන්න බැරි දෙයක් ජීවිතේ වුණාම. ඒ ජීවිත ඇත්තටම කියනවා නම් ජීවත් වෙලා ඉඳද්දි මහ පොළොවට කිඳා බැස්සා. වන්නිහාමි එක්කෙනෙක් විතරයි. සහායියේ තව ප්‍රබල රූපයක් තියෙනවා පුරහඳ කළුවර හැමෝටම මතක හිටියේ ඒ රූපය. ඒක මන්ට හිතෙන්නේ මෙහෙම. දැන් අයි සමහර දේවල් තියෙනවා අපේ ජීවිතේ සමහරලාට ඒතර මුකුත් නැහැ. සාරවත් වූ යමක් නැහැ. හැබැයි අපි ඒ සාරවත් වූ නැති තැන උඩින් හදනව ආවරණයක්. සංගවලා යම්කිසි ආලවට්ටමක් දානවා. ඒ කියන්නේ මුකුත් නැති තැනක අපි මොකක් හරි උඩින් හදලා ඒක පූජනීය වන්දනීය දෙයක් කරනවා. වන්දනීය දෙයක් කරලා අපි මේකට වඳිනවා. මේ ඇතුලේ මොන හරි දෙයක් වටිනා දෙයක් තියෙනවා කියලා හිතාගෙන අපි වඳිනවා. හැබැයි මේ කවදා හරි විවෘත කරලා බැලුවොත් මේකේ මුකුත් නැහැ. අපේ මේ මේ අර අපේ ලෝකේ කඩාගෙන වැටෙනවා. ඒකින්ද මේක සදාකාලිකව අපි අපිට ඕන තරම් උදාහරණ තියෙනවා. මේ වගේ වහපු දේවල් වලට අපි වැඳ වැඳ ඉන්නවා. ඉතින් සමහරවිට යුද්ධය කියන්නේ බොහොම අසාර, નિરර්ථක, තේරුමක් නැති, නාස්තිකාර දෙයක් උනාට ඇඩ්වර්ටයිසින් වලින් අනම්මනම් රණවීරෝ, අනම්මනම් නිකන් සිංහ කොඩි, අනම්මනම් දේවල් වලින් මේක වහලා ලස්සන කරලා දුන්නාම මේකට සැලියුට් ගහන්න, මේකට ගරු කරන්න හිතනවා. හැබැයි මේක ව්‍යාජයක්. මේක ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක්. මේක ඕන වෙලාවක මේ අනිත් පැත්තට, ඒ කියන්නේ මේකේ තියෙන උදාහරණයක් මේක අපි ගත්තොත් චිත්‍රපටයේ රූපයක් විදිහට ගත්තොත් යමක් නැති පෙට්ටියක් උඩින් සිංහ කොඩියක් ලස්සනට දාලා බොහොම ගරු සම්ප්‍රයුක්තව ගෙනල්ලා තියෙනවා. අර බිත්තියේ වදින, ඒ කියන්නේ දොරේ වදින මේ පුංචි ගයක් ඇතුළේ, ඒ කියන්නේ මිනි පෙට්ටියක්වත් හරියට තියාගන්න බැරි හරහම නැති ගයක් ඇතුළේ ඒක වහලේ වතුර වලට තෙමෙනවා. ඒ කියන්නේ මේක කොයිතරම් වන්දනාමාන, එහෙම නැත්නම් මේක නිකන් ගරු සම්ප්‍රයුක්ත කරන්න හැදුවත් ඒකේ පරිසරයේ තිබ්බම ඒකට අදාළ ගෞරවය හම්බෙන්නේ නැහැ. අපි කොයිතරම් ඒ සමහර යුද්ධයට ලක් වෙච්ච අය හෝ මිය ගිය අය නිකන් වීරයෝ කරලා අපි පිළිම හදන්න හැදුවත් අපිට පේනවා සමහරට සෙබළු ආබාධිත සෙබළු එහෙම ඒගොල්ලෝ ගෙවන ජීවිත දැන් ගත්තත් ඛේදනීයට තමයි ගත්තොත් අපි කියනවා අරක තනිකර ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක වහපු එකක් කියන එක. මම කියන්නේ අරක රූපකයක් විදියට අර අයියාගේ චිත්‍රපටයේ තියෙන ඒ රූපේ හොඳටම පේනවා කියලා මම හිතනවා. ඒක ඔව් දැන් ඇත්තට ඒ රූපය ගත්තොත් ඇත්තටම මේ දැන් අපි බැලුවම දැන් එක පැත්තකින් යුද්ධයකදී ඕනම යුද්ධයකදී මම මෙතෙන්දී ශ්‍රී ලංකාව කවුරුත් යුද්ධයක් නෙමෙයි පමණක් නෙමෙයි ඇති වෙන තත්ත්වය කියන්නේ මේක මනුෂ්‍යත්වයේ යුද්ධය කියන්නේ මම සලකන්නේ මනුෂ්‍යත්වයට එරෙහිව කරන දෙයක්. එදේ මම එහෙදී මනුෂ්‍යත්වයේ සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒ විනා දැන් අපි හිතමු ක්ලෙමෝ බෝම්බයකට අහුවෙච්චා කෙනෙක්ගේ සමහරලාට ඔහු ගෙදර එවන්න, ඔහුට ගෞරව කරලා ගෙදර එවන්න, කියන්නේ හමුදාවටකට අවශ්‍ය වුණත් ඒක කරන්න බෑ. ඉතින් ඒ එවන විදිහ ඔබ චිත්‍රපටියේ දැක්කා දකින්න ඇති. අර කෙහෙල් කඳක් සමහරලාට ඔගේ ඒ කියන්නේ බොඩි පාර්ට්ස් නැත්නම් ශරීරේ බොඩි පාර්ට්ස්ත් දාලා එකට කෙහෙල් කඳ එහාට මෙහාට වෙනවට ගලකුත් දාලා එවන. හැබැයි මේක ලංකාවේ පමණක් නෙමෙයි. මේ චිත්‍රපටියේ දිල්ලි නුවර පෙන්නපු වෙලාවේ ඒ ටික කල ඊට ටික දවසකට කලින් තමයි කාර්ගිල් යුද්ධය සිද්ධ වුණේ. කාර්ගිල් සටන පාකිස්තානය සහ ඉන්දියාවේ හමුදා අතර මේ ආකාරයටම ඉන්දියේ සෝල්දාදුවන්ගේ ගෙවල් වලට මේ කැන්සීල් කරන ලද මිනි පෙට්ටිවල. මේක බලපු තව කෙනෙක් මට කිව්වා යුරෝපයේදී බලපුවාම
බොස්නියා යුද්ධෙදිත් මේ විදිහටමයි ආවේ. ඉතින් අර ඔබ කියපු දේ මම මේ කියන්නේ ඒ මේ මේ දේ ඇත්ත වහන්න ගොඩාක් දේවල් තව එළිය හදන්න. ඒක ඇත්ත මේ අපි කතා ඉන්නා නේද? ඔව්. සින්දු ලියලා නේද? අන්න හරි. අපි මොකද්ද කරන්න හවන? අපි මම හිතන්නේ කරන්න ඕන මේක සැබෑව. සැබෑව පෙන්වීම කිසිදු මම දකින්නේ වරදක් නැහැ. සැබෑව පෙන්වීම තමයි කලාකරුවෙක්ගේ වගකීම. කුමාර තුංගමුණ දාස මහත්මයා 47 තමයි මම මේ ළඟදි කිව්වා. කියනවා ඔහු කියනවා වාරණය කළ ඇති සියලු දේ නිරාවරණය කළ යුතුය. ඔබ කිව්ව දෙමයි. වහපු දේවල් ඇරලා පෙන්වන්න. ඒක වරදක් නෙමෙයි. ඒක වරදක් නෙමෙයි. පාවකුත් නෙමෙයි. ඒක පෙන්눔 කරන්නේයි. වහපු දේවල් ඇරලා පෙන්වන්නේ කාටවත් පුද්ගලයෙකුට පහර ගහන්න නෙමෙයි. සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා. ඉරමැදියම ඊට පස්සේ ඉරමැදියම නේද? ඔව්. ඉරමැදියම තියෙන ටිකක් අර කතා තුනක් පොඩි අර මේ එහෙම යන කතාවක් විතර එකම සමාජ වාස්තුවික ප්‍රශ්නයක එකම සමාජ ප්‍රශ්නයක එකම මේ ඒ පරිසරයක විවිධ තලවල ඉන්න මිනිස්සුන්ගේ කතා තුනක් තියෙන්නේ මට මතක විදියට මේ සහායක පැත්තකින් එක්තරා කාන්තාවක් යනවා එයාගේ අතුරුදහන් වෙච්ච සැමියනේ හොයාගෙන තවත් මාධ්‍යවේදියෙක් එක්ක ඊපස්සේ තව ඒකේ මම දැකපු ඉතාම සිද්ගන්න දර්ශනයක් තමයි මේ අර මේ හමුදාවේ සෙබලාට අපි දන්නවා යුද්ධයත් එක්ක තව දේවල් ඇති වෙනවා අනුරාධපුරයේ ගණිකා නිවාස වැඩි වෙනවා මේ මොකද අන්නේ කැමේ මෙතන වැදගත් දේ යුද්ධය කියන්නේ මෙහෙම මෙහෙම අර වෙඩි තියාගන්න ෆ්‍රන්ට් ලයින් එකද අපිට යුද්ධයක් කොහොම මැවෙන්නේ මේ ෆ්‍රන්ට් ලයින් එකේ මිනිස්සු දෙපැත්තට වෙඩි තියාගන්නවා වගේ දේවල් යනවා මාච් පාස් යනවා කියන්නේ හැබැයි යුද්ධයේ සැබෑ ප්‍රශ්නේ තව චුට්ටක් එහාට ලේයර්ස් වලට යනවා පුරහද කළුවරේ අර ඈත ගමේ අර අන්ධමනුස්සයාට මේ ගේමේට වන්දි මුදල් ගන්න තැනට ප්‍රශ්න යනවා අනිත් පැත්තෙන් ගණිකා ව්‍යාපාරයේ අනුරාධපුරට එනවා. එතකොට ගණිකා ව්‍යාපාරට අනුරාධපුරට එන්නේ මේ පැත්තට ආම්‍යිකයයි සාමි සෝවිලස්ල වැඩිපුර එන නිසාමයි. අනිත් පැත්තෙන් ඒ පවුල්වලම කාන්තාවන්ට මේ දියණීවරුන්ට දූවරුන්ට රස්සා නැහැ රටේ. ඉතින් ඒගොල්ලෝ තමයි මේකේ සේවයට යන්නේ. එකම පන්තිය, එකම පවුලයයි. නැවත මේ නොදන්නා නගරයක නොදන්නා මේ එකකයි හම්බ වෙනවා. ඒ කියන්නේ කවදාවත් අයියලා නංගිලා එකට කවදාවත් මේ එහෙම හම්බෙන සීන නොදකපු අයට සිද්ධ වෙනවා මේ යුද්ධය විසින් නොදන්නා නගරයක නොදන්නා විදියකට එකිනෙකාට මුණ ගැසෙන්න. මම හිතන්නේ ඒක මට දැක්ක ප්‍රබල රූපයක් මේ ඉරමැදියම. ඔව් දැන් ඉරමැදියම අපි කියන්නේ ඒකට කියන মালටි ප්ලොට් එකක් නැත්නම් කතා ආඛ්‍යාන තුනක් එකවර දාවන වෙනවා. ඉතින් ඒකට හේතු උනේ එකවර ඇයි දාවනේ කරන්නේ? දැන් මේක ඇයි තිර කතා රචකයක තිර කතා රචනයක ආකෘතියක් බිහි වෙන්නේ? ඒක ආකෘතියක් පදනම් කරගෙන නෙමෙයි බිහි වෙන්නේ. අපි ලෝකයේ දකින හැටි පදනම් කරගෙනයි ආකෘතිය බිහි වෙන්නේ. ලෝකය මම දැක්කේ කොයි විදිහටද? මම දැක්කේ අපි ජාතිනත් විදිහට අපි වෙන් වෙලා එකිනෙකා නොහඳුනන. හැබැයි ඒ නොහඳුනන යුද්ධයේ විසින් වෙන් කරලා තියෙනවා. ඒ නොහඳුනන අය ප්‍රේක්ෂකයාට පෙන්නන එකම ගමනක යනවා. හැබැයි ඔවුන් එකිනෙකා එකම පාරේ දැක්කත් ගියත් දකින්නේ නැහැ. මේක මම හිතනවා ලංකාව පිළිබඳ මම ඒ කාලේ දැකපු ඇත්තක්. ඒ කියන්නේ මේ විශේෂයෙන්ම අපි ජීවත් වුණේ දේශපාලඥයන් විසින් මිනිසුන් ජාතිකත්වය ආගම මත බෙදනු ලැබු නැත්නම් අපි කියන්නේ බෙදා වෙන් කරන ලද සමාජයක. ඔබේ ප්‍රශ්නයට කියන්නේ ඔබේ ප්‍රශ්නයට වැරදිකරු නැත්නම් මමයි. මගේ ප්‍රශ්නයට වැරදිකරු ඔබයි. කියන්නේ අනේකාට අනේකව සැක කරන්න මේ ලයිසන් දීලා තිබ්බා වගේ නේද? ඔව්. ඒ කියන්නේ අනේකා හැම වෙලේම අනේකෙක් හදනවා. ඔව්. අනේක මම කියන්නේ අනේකෙක් නැහැ. ඔව්. අනේකෙක් නැහැ කියන්නේ තමයි චිත්‍රපටි හැදුවේ. අනේක කියන්නේ තෝමයි. අනේ මේ අපිම කියන එක. ඉතින් ඒකෙදි අර ඔබ කිව්ව දෙයට මම එක දෙයක් එකතු කරන්න කැමතියි. දැන් යුද්ධය ගැන කතා කරපු නිසා මෙතෙන්දී දැන් යුද්ධයකදී අපි මම කතා කරේ පුරහඳ කළුවර වේවා මේ ඉරමැදියම් වේවා යුද්ධයට මැදි වෙන මිනිසුන් ගැන. මගේ අවධානය මිනිසයි. මගේ අවධානය
ව්‍යාපෘතිය නෙමෙයි. ඒ ඒ ව්‍යාපෘති සම යුද ව්‍යාපෘති වෙන්න පුළුවන්, යුද ව්‍යාපෘති. ඒකෙදි අවධානයෙන් ගිලිහෙන්නේ මේ සාමාන්‍ය මිනිසායි. එක කාලවලදී මේ මිනිසාව නගා සිටවන්න පුළුවන් දේශපාලඥයන් විවිධ නම් දීලා රණවීරෝ කියන එක නම් දීලා. නමුත් එවැනි එකක් ඒ තමන්ගේ ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා නම් කිරීම මිසක සැබෑ ආදරයකින් නන් නෙමෙයි. මේ අය දැන් ඔක්කොම හිතන ඇත්තම යුද ව්‍යාපෘති කොහොමද දැන්? යුද ව්‍යාපෘති වගේම සාම ව්‍යාපෘතියත් ව්‍යාපෘතියක් විදිහට මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි දන්නවා සමහර ගායකයන්ගේ සින්දු තියෙනවා යුද ව්‍යාපෘතියටත් ඒගොල්ලෝ ගාව සින්දු තියෙනවා සාම ව්‍යාපෘතියටත් සින්දු තියෙනවා. මම හිතන්නේ මේ මේ අය කියන්නේ මේ ව්‍යාපෘතියකට පෙනී ඉන්නව වෙනුවට අවසානයේ මේකේ මේ මේකට ගොදුරු වෙන මනුෂ්‍යයා වෙනුවෙන් පෙනී ඉන්න එක ව්‍යාපෘතියකින් තොරව. කිසිදු ඒ කියන්නේ ව්‍යාපෘති වලින් සාම ව්‍යාපෘතියත් ඒ වගේම ව්‍යාජයක් වුණා. ඔව්. ඒ කියන්නේ ඇත්තට ඒ කියන්නේ මිනිසුන් එකතු දැන් අපි ගත්තොත් අපි ඔය ඇයි NGO වගේ වගේ දේවල් වලින් ඒවා මිනිස් කෙනෙකුට කියන්නේ ලාලසාවකින් තොරව තමන්ගෙම ඇතිවන්නා වූ උද්‍යෝගයකින් තොරව විවිධ අපි හිතමු අරමුණු සඳහා ගුණ කිරීම කවදක්වත් සාර්ථක වෙන්නේ නැහැ. අනිත් එක ඒ ව්‍යාපෘති දෙක ප්‍රතිවිරුද්ධ ව්‍යාපෘති වුණාට සහසම්බන්ධව එකිනෙකා මත යැපෙනවා. උදාහරණ සාම ව්‍යාපෘති පවතින යුද්ධයක් ඕනේ. හරියට ඒ වගේම ඔබ කිව්වා අර ඒක ඉතා මම දැකලා තියෙනවා ලංකාවේ සහ වෙන රටවල් මේ හැම පැත්තටම ඕන පැත්තකට කියන්න පුළුවන් යුද්ධ වෙනුනොත් කියනවා සාමය වෙනුනොත් කියනවා අවස ඇයි එහෙම වෙන්නේ එහෙම වෙන්නේ ඒ කියන කෙනා ගායකයා ඔබ කිව්ව කෙනාගේ අවධානයේ තියෙන මනුස්සයා නෙමෙයි තමා ඔහුගේ මේ සෑම ගීතයක්ම ඔහු හිතනවා මම මෙතන හිටගත්තොත් මේ වෙලාවේ හොඳයි මට මම දැන් මෙතන හිටගත්තොත් මේ වෙලාවේ හොඳයි මම හිටගන්නේ ඔහු හිටගන්නේ ඔහුගේ හදවතින් එන දෙයකින්වත් ඒ හඬගෑමකින් නෙමෙයි මේ වෙලාවේ සමාජයේ මම මෙතන ඉන්නවයි කියලා දැක්කොත් හොඳයි ඒ කියන්නේ වර්ගවාදයට වඩා භයානකයි අවස්ථාවාදය අනිවාර්යයෙන්ම ඔව් ආකාශක සුම් ගැන කතා කරමු අයියේ අතර මේ කතාවට වඩා දීර්ඝ කතාවක් වෙන්න පුළුවන්. නමුත් අපි ටක් ටක් ගාන කතා කරමු. ඒක ටක් ගාන කතා කරන්නේ අයියා කතා කරන්නක සීමා කරන්න ඕනේ නැහැ. නමුත් කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. ආකාශ කුසුම් එක පැත්තකින් අර කිව්වාගේ මාලි ෆොන්සේකා කියන දැවැන්ත අපි සිනමා හඳුනන නිදි රජිනව අර වෙන තැනකට හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ ඇයව දැන් ආකාශ කුසුම් දැක්කම අයියේ මේ අපේ ගොඩාක් ආටිස්ට්ලා අපිට පේනවා සමහරලාට ඉදර හිටලා මේ එක කාලෙක රටේ ජනප්‍රිය තරු එහෙම නැත්නම් රටේ විශාල ජනප්‍රියත්වයක් හම්බෙච්ච අය එහෙම් පිටින්ම යට ගිහිල්ලා ඒ කියන්නේ කවුරුත් කතා නොකරන තත්ත්වයටපත් වෙලා එකපාරටම අක්කර ලෙඩකට සත්කමකට සල්ලි හොයාගෙන වගේ නැවත ප්‍රසිද්ධ වෙනවා. ඒ කියන්නේ නැවත ප්‍රසිද්ධ වෙන්නෙම නමුත් ඒ ජීවිතේ මොකක් කරේ ජීවිතේ ලොකු විනාශ ඒ කියන්නේ ව්‍යසනයකට ලක් වුණායින් පස්සෙ තමයි ආයේ එයාව ප්‍රසිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එතකොට අපිට මේ එක මොහොතක රටේ ප්‍රසිද්ධම නිළියක් ඊට පස්සේ ඇගේ ජීවිතේ ඒ ප්‍රසිද්ධියත් එක්ක ඒක අහිමුණයින් පස්සේ වැටෙන්න පුළුවන් පල්ලෙහාටම නැවත වැටෙනවා සහ ඒ වගේම ඇයිගේ අර ප්‍රසිද්ධ ජීවිතයේදී ප්‍රසිද්ධිය තකා ඇය අහිමි කරගත්ත දේ ඒ සමහරට ප්‍රසිද්ධිය වෙනුවෙන් ප්‍රතිරූපය වෙනුවෙන් ප්‍රතිරූපය නඩත්තු කිරීම සඳහා ඇයට අහිමි කරගන්න සිදුණු දේ හොයාගන්නත් අර නැවත අනන්ත රාත්‍රියේ පසුතැවීම වගේ ඒ කියන්නේ සදාකාලික පසුතැවීමක ඒ කියන්නේ කතා හරි දෙන තමන්ගේ අහිමි වෙච්ච දුව හොයාගෙන යන ඉතාම විඩාපත් වේදනාකාරී මවක් නේද අපිට සන්ධ්‍යාරාණි හරහා දකින්නේ අයියට ඒ ගැන ඒ අනන්ත රාත්‍රිය ගැන මේ සර මේ ආකාශ කුසුම් ගැන අයියට ඔව් දැන් මට මතක් වෙනවා මේ දැන් ඒ තිරචනය මම ගේ ඔළුවට දැන් හැම ඔය අධ්‍යක්ෂකරෙක්ගෙම තියෙන මේ එක මේ මම දන්නවා බොහෝ අධ්‍යක්ෂකරුන්ට ඒක දැක තිබිලා තියෙනවා තමන්ගේ වෘත්තිය ගැන චිත්‍රපටියක් හදන්න ලෝකේ දැන් ට්‍රූ ෆෝ හැදුවා ඩේ ෆෝ නයිට් වගේ ශාම් බෙනගල් භූමිකා හැදුවා ඒතර මේ වෘත්තිය දැන් මොකද ගැන චිත්‍රපටියක් හදනවායි කියන්නේ ඒක දැන් භයානකකම් දෙකක් තියෙන එකක් තමයි අපේ වෘත්තිය අපි අදිනිශ්චය වෙලා ඉන්නේ අපි හිතන්නේ අපේ වටේ ලෝකෙ කරකිනවා කියලා නමුත් ඇත්ත ඒක නෙමෙයිනේ එතකොට තමන් චිත්‍රපටි හදනා හිතන්නේ තමන්ගේ මේ ලෝකය හරි විශාලයි මේක මහා මේක උඩ තමයි අනිත් පැත්තට මොකද ලැබෙන අවධානය උඩ තමන්ට ඉන්න සෙනඟ වටේ පිරිවර එනවා චිත්‍රපටි කරාම තියෙන ওই දර්ශනෝ තවනවා ජනතාව එනවා ඔහොම එක්ක
නමුත් ඒක ඇත්තක් නෙමෙයි. දැන් මේ මොහොතේදී අර ඔබ ඇත්තටම හොඳ හැඳින්වීමක් කරා. මම නැවත කිව් යුතු නෑ අපිට අතහැරෙන කෙනා කවුද? අපි. ඒ ඒ මොහොතේ අපිට අතහැරෙනවා අපිව. දැන් අපි කියන්නේ මගේ සැබෑ ස්වરૂපය මම අතහැරලා සමාජයේ විසින් මා පිළිබඳ මවලා තියෙන රූපය නඩත්තු කිරීමට මම කැප වෙනවා. විශේෂයෙන්ම නල්ලිලියන්ට ඔබ සිද්ධ වෙනවා. එතකොට අතහැරෙන්නේ තමාව. දැන් ඒ අතහැරෙන තමා ගැන කිසියම් විදිහකින් මතු වෙනවා ඔබ කිව්වා වගේ මේ දියණියක් ගැන දියණියක් නැවත මතු පිට සමායන් එළියට එහෙම. දැන් ඔයා දැකීම දියණියක් කියන එකටත් වඩා මේ මට ඕක මුලින්ම පිළිසඳගෙන තිබුණේ ඔච්චර මට්ටමෙන් නෙමෙයි. ඔය නිදියකගේ නැගීම වැටීම ඒයට මැදි වෙන තවත් නිදියකගේ නැත්නම් ඒහා ඇයට ආසක්ත වෙන තරුණ නිලියකගේ නැගීම වැටීම එක්ක තමයි ඔක ගොනු වෙලා තිබුණේ. ඒක මම මාලනියක්කට කිව්වහම 1993 පමණ ඇත්තටම ඇයට ඒ වෙලාවේ රඟපාන ඌමනා තිබුණත් ඇයට විශ්වාසයක් කියන වචනේ වැරදි. ඇයට සැකයක් තිබුණා. මේක ඇගේ කතාවයි කියලා ප්‍රේක්ෂකයෝ හිතයි කියලා. ඉතින් ඇය ඒක ඒ නිසා ඒ පස්සට ගියා. කොච්චර පස්සට ගියා නම් 2008 වෙනකොට ඇත්තටම ඇයට සත්කමක් කරන්නට ප්‍රථම මාලනියක් අය සත්කමක් කරන්න ප්‍රථම ඇයට ඇය පිළිකා රෝගයට ගොදුරුණා. තමයි මම කිව්වේ මේ මාලනියක් අය ගිහිල්ලා එන්න මේක වැඩි මේ සර්ජරි එක සාර්ථකව කරගෙන ආවට පස්සේ අපි මේ චිත්‍රපටියක් කරමුයි කියලා. ඒක සත්‍යමෙන් පහු වෙලා ආවා. මම හිතන්නේ ජීවිතේ එවැනි අභියෝගයකට මුහුණ දුන්නා මරණේ කටට ළඟට ගියාම මම හිතන්නේ කෙනෙක් තමන්ගේ කුදු බව අවබෝධ කරගන්න. ඒක අපි හැමෝටම ජීවිත තුළ වෙච්ච විප්ලවීය සිදුවීමක් ඒ කියන්නේ. ඔව්. ඉතින් ඒ ඇය anu ඇය ඒ චරිතේ රඟපාන්න එකඟ වුණා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ තමා අතහැරෙන තමා ගෙන අතහැරන තමාට ඇයට ජීවිතේ පසු කාලයකදී ඇයට තම ඒ ජීවිතයට අර්ථයක් දෙන්න අවශ්‍යතාවය ඇති වෙනවා. නැත්නම් මානුෂීය සබඳතාවයක් ඇය හොයනවා. මානුෂීය සබඳතාව තමයි මේ වෘත්තියේදී මගේ හැරෙන දේ. ජනප්‍රිය වෙනකොට අර නඩත් මේ තමන් නඩත්තු කරනකොට තමන්ගේ ප්‍රතිරූපෙන් මානුෂීය සබඳතා. ඉතින් ඒක තමයි මේ ආකාශ කුසුම් හදන්න මාව මෙහෙවි. ඒ කියන්නේ එහෙම ගත්තොත් ඒක ඇත්තටම සර්වකාලීන කෘතියක් කියන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මේ ජනප්‍රියත්වය ප්‍රතිරූප ගොඩනගා ගැනීම ප්‍රතිරූප වලට ලැබෙන යම්කිසි සමාජ වටිනාකම් වලට අපේ ඇති වෙන ලෝභය හරි මොකක් හරි හින්දා ඒක හින්දා අපේම ජීවිතේ දෙවෙනි කොට සැලකීම. හිතන්නේ මොන යුගෙත් මිනිසුන්ට වෙන්න පුළුවන්. ඔව් එය සර්වකාලීනයි. සර්වකාලීන වන්නේ කුමන අර්ථකින්ද කිව්වොත් මනුෂ්‍ය ජීවිතයේ වැදගත්ම දේ කුමක්ද කියන අර්ථය. මනුෂ්‍ය ජීවිතයේ වැදගත්ම දේ හැටියට මම සලකන එකක් තමයි ජීවිතය පිළිබඳ කෙනෙක් ලබන ස්වයං අවබෝධය. තමා පිළිබඳව ලබන ස්වයං අවබෝධය. අපි මොකද බොහෝ වෙලාවට අපි අමතක කරලානේ ඉන්නේ. අපි කොච්චර අපි දිහා හැරිලා බලනවද? අපිට කොච්චර හැරිලා බලන්න සූදානම්ද අපි? ඉතින් ඒ හැරිලා බලන්න සන්ධ්‍යාරාණි පෙළඹෙනවා. අයියේ අයියා කියපු කතාව තව පැත්තකිනුත් ඉතාල වැදගත්. මේ මං හිතන්නේ අර ස්වයං අවබෝධය සමහර වෙලාවට අයියේ ස්වයං අවබෝධය කියන්නේ අපිව රිදවන සුළු දෙයක්. ඒ කියන්නේ අපිට අපිව අවබෝධ වෙන ගත්තාම අපේ ලෝකේ කඩාගෙන වැටෙන්න පුළුවන්. දැන් අපේ සමාජයේ ගොඩක් අය මට හිතෙන්නේ සාමාන්‍ය සමාජයේ මේ සතුට විඳින්න උත්සාහ කරන්නේ රැවටීම ඇතුලේ. ඒ කියන්නේ මායාත්මකව. ඒ කියන්නේ මේ අවබෝධය තුල නෙමෙයි. ඒ කියන්නේ අනේ මට යා හොඳට ආදරෙන් කතා කරා. අනේ මට යා හොඳට සැලකුවා. අනේ බලන්න යාමට හරි ආදරෙන් වගේ මොකක් හරි හිතාගෙන ඒකෙත් අපිට සතුට වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි අයියෝ ඔය කියන්නේ. ඒ කියන්නේ මම ඇත්තටම කවුද? මම මොකද්ද මේ කරමින් ඉන්නේ? මම වැටෙමින් සිටින්නේ කුමනාකාරයක ප්‍රපාතයකටද කියන එක ගැන අදහසක් තියෙන එක. මම සහ විශේෂයෙන්ම මානව සම්බන්ධතාවලදී අපි හැසිරලා තියෙන්නේ කොහොමද කියන එක. ඇත්තට අපි ගත්තොත් විවාහකයක් ගම් විවාහකයක් ගම්
ප්‍රේමයක් ගමු. මෙතනදී ඒ ඇත්තටම ආදරයක් තිබුණා. ඇත්තටම අපි ආදරය කරා. නැත්තම් අපි කෙනෙක් රැවටීමකට භාජනය කරා. අපි සංස්ථාවක් රැකීම වෙනුවෙන් ව්‍යාජයක් පවත්වාගෙන ගියාද? ඔබ කිව්වා වගේ අර ගායකයන් ගැන ඔබ කිව්වා වගේ මේ කරන්නේ මම මවාපෑමක්ද? අපි කිව්වු අපි පෙනී සිටීම් ගැන අපි දැන් මෙතෙන්දී වාඩි වෙනකොටම කතා කරේ. පෙනී සිටීම් කොච්චර ඇත්තද? ඔව්. ඒ තමන් පිළිබඳ තියෙන ස්වයං විවේචනයකින් තොරව මම හිතන්නේ කලාව කරන්න බෑ. ඒ ඔය ඇයි නළුව විශිෂ්ට වෙන්නේ, නැළියෝ විශිෂ්ට වෙන්නේ ඇයි? එයා පුවත්පත් වලට ඒක කියන්නේ නැහැ, සමුක සාකච්ඡා වල කියන්නේ නැහැ. නමුත් නළුවියෝ තරම් තමන් රංගනයේ තුලදී මේ චරිතයක් රඟපෑමේදී ඒ අය තමන්ගේ ජීවිතවලට හැරිලා සමහරලාට නැත්තම් එහෙම නැත්තම් ජීවිතවලට හැරිලා කෙසේ වෙතත් තමන් දකින දේවල් වලින් ඒ තියෙන සමාධි තමාගේ මානව සම්බන්ධතා මේවා එක්ක මේ වේවයි පොරබදමින් තමයි මනුෂ්‍යත්වයේ මතු කරලා තියෙන්නේ. මාලම් බ්‍රැන්ඩෝ ලෝකේ බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නළුව බවට පත් වෙන්නේ ඒ කාරණේ නිසායි. නමුත් නැතුව තාක්ෂණික කාරණයක් රංගනේ තාක්ෂණික කාරණයක් නිසා නෙමෙයි ජේම්ස් ඩීන් ගත්තත් එහෙමයි. ඉතින් ඒක මම හිතන්නේ මේ ඒ අය විශේෂයෙන්ම දැන් මතයක් තියෙනවා එලිය කසාන් කියන නාට්‍ය අධ්‍යක්ෂකරය සහ සිනමා අධ්‍යක්ෂකරය කියන ඌට හම්බ වෙන ඉතා කලාතුරකින් තමයි බොහෝ අවංක නළුවන්. මොකද පිරිමි හැම වෙලෙම පවත්වාගෙන යනවා තමන්ගේ පෞරුෂය. පෞරුෂය නඩත්තු කරනවා. ඒ නිසා පෞරුෂය එළිය නඩත්තු කරනකොට ඔවුන් තමන් දිහා හැරිලා බලන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් කාන්තාවන් ඔහු කියනවා නිලියන් ඊට වැඩිය වෙනස්. නිලියන් ඊට වැඩිය බොහොම අවංකයි කියන එකල්ලම ඔහු කියනවා මට එවැනි පුරුෂ නළුවෙක් හම්බුනේ එවැනි ආකාරයට තමන් කාන්තාවක් මෙන් අවංකව තමන් දිහා හැරිලා බලන්න පුළුවන් මාලම් බ්‍රැන්ඩෝ තමයි කියන්නේ. ඒ අපි මම රඟ සමහරලාට අපි ඒක ඒව මේව එලිපිට කතා නොකරත් අධ්‍යක්ෂණය කරද්දී ඒක කිව යුතු නෑ නළුවියන්ට. නමුත් අපි ඔවුන මෙහෙවලා තිනෝ මේ මම සතුටු වෙනෝ ඒ කියන්නේ ජීවිතේ තමන්ගේ හොඳම යාළුවෙකුටවත් කියන්නේ නැති දේවල් රංගනේදී මතු කරන්න. ඉතින් ඒ අර්ථයෙන් ගත්තාම කලාකරුවන් බවට පත්වන්නේ ඔන්න ඔය කාරණේ මතයි. ඒ කියන්නේ එක පැත්තෙන් ගත්තාම පස්සේ නළුවෙකු කළ යුත්තේ තමන්ගේ නළුකම එහෙම නැත්නම් නළු ප්‍රතිරූපය නඩත්තු කරනවා වෙනුවට නැවත තමන්ව ස්වයං පරීක්ෂණයට සහ තමන් දෙසම බැලීම ඇතුලේ තමයි කියන්නේ තමන්ම දැකීම තමයි නැවත තමන්ව ප්‍රතිනිර්මාණය කරන්න වඩාත්ම වැදගත් මම හිතන්නේ වෙන්නේ. ඔව් හරියටම හරි. ඒක මේ ගත්තොත් තියෙන්නේ ඒක අපි මේ ඒක ඉතිහාසය පුරා හැමදාම රංගන ඉතිහාසයේ දකින්න තියෙන දෙයක්. රංගන ඉතිහාසයේ විශිෂ්ට නළුලියන් අපි විශිෂ්ට වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණයන් නිසා. ඒ නිසා එලිය කසාන් තවදුරටත් කියනවා ඔහුගේ ආත්ම චරිත කතාවේ ලයිෆ් කියන ග්‍රන්ථයේ මේ ඒ නිසා මා ඔහුන් සලකන්නේ මොණිවරයන් ලෙසයි. අයියේ අපි ඔබ නැතුව ඔබ එක පැත්තට ගියොත් ඒක එන්නේ යුද්ධෙන් පස්සේ මොහොතක්. කියන්නේ යුද්ධ පශ්චාත් යුද මොහොතකදී ඇති වෙන්න පුළුවන් විඳිත සමාජයක යුද්ධයේ ගැටලු තුවාල සහිතව ඒකේ ට්‍රෝමා සහිතව ජීවත් වෙන සමාජයක සාර ගිල්ටි. ඒ කියන්නේ එක පැත්තකින් තුවාලය යුද්ධයේ තුවාල සහ ඒ නිසාම ඇති වෙන පසුතැවීම සහිත සමාජයක තමයි මම හිතන්නේ ලියන්නේ. ඒකෙත් අර කියන වගේ මට පේන්නේ ඉතා සීමිත චරිතයක් වෙනත්ම මේ පරිසරයක්. ඒ පරිසරය තුළ සීමා වෙනවා. විශේෂයෙන්ම මෙතනදී තව කැපිපෙන්නම හිතන්නේ මේ දැන් මේ චිත්‍රපටිය වගේ මේ විදෙස් නිළියක් සම්බන්ධ වෙනවා මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විදිහට. දැන් මේ චිත්‍රපටියේ දෙන්නෙක් බවට පත් වෙලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ මේ පොඩි චරිතයක නෙමෙයි, කියන්නේ කේන්ද්‍රීය චරිතය බවට පත් වෙනවා. ඉතින් ඒක ගැන අයියගේ අදහස. ඔව් දැන් අපේ ඇත්තටම මේ අපි පුරවැසියන් හැටියට කනගාටු වෙනවනේ අපේ රටේ මේ ප්‍රශ්නය ඉවර නොවන ප්‍රශ්නයක් වීම. ඒ කියන්නේ ජාතික ප්‍රශ්නය මේ නැත්තම් අපි කියන්නේ බලය බෙදා ගැනීමේ ප්‍රශ්නේ අදත් කියනවනේ. දැන් මේ වර්තමානෙත් කතා වෙනවා බලය බෙදා ගන්නවා මේ කියලා පාර්ලිමේන්තුවේ මම දැක්කා මේ ඊයේ පෙරේදත් කතා වෙනවා. ඒ කියන්නේ මේක දැන් නිදහසෙන් පස්සේ මේක කවදක්වත් මේ අවුරුදු 70 ගානක් තිස්සේ මේක කතා කරන දෙයක්. ඒතර යුද්ධය
ඉන්නුවට පස්සෙත් කිව්වේ දැන් මේක අපි අතර මේ කිසියම් ආකාරයක සහජීවනයක් ඇති වෙනවා කියන එකයි. නැත්නම් යුද්ධේ කරපු අය මෙහෙවපු අය ඒ සහජීවනේ දැන් ඇති වෙනවා. නමුත් ඒ ප්‍රතිසන්දානේ හෝ නැත්නම් රිකන්සිලියේෂන් කියන එක මේ සමාජයේ වුණේ නැහැ ඇත්තටම. ඒ නොවීම මම එක්තරා ආකාරයකට හදපාරන දෙයක්. ඒ කියන්නේ මේ ඒ නොවීම හරහා මොකද දැන් ඇත්තට මේ මොහොතේ ගැටුමක් නැහැ. කාට හරි කියන්න පුළුවන් ඔයා කොහොමද හිම් කියන්නේ දැන් කිසිම ගැටුමක් නැහැ. නැහැ ගැටුමක් නැහැ. නමුත් අපි හදවතින් කොච්චර එකඟ මේ එකතුද එකතු වීම් තියෙන දැන් තියෙනවා. නමුත් හද මම හිතනවා මේ මොහොතේ ඇත්තටම අපි බොහෝ දෙනා මේ සමාජයේ එකතු වීමක් ඇති කරා රටේ ඇති වෙච්ච ආර්ථික අර්බුදයේ විසින්. ඒ කියන්නේ ජනතාව බෙදාවෙන් කරපු පාලකයන්ව පළවා හැරීම පිණිස ජනතාව එකතු වුණා. විවිධ ජාතිකයන්. හරි එතෙන්දී ඔය ජාතික ප්‍රශ්නය මේ ඇත්තටම කියනවා නම් යට ගිහිල්ලා අඩුවෙම ජාතික ප්‍රශ්නය දැක්ක දවස් තමයි මේ දවස් ටික. ඒ දවස් ටික. ස්වර්ණමය යුගය කියන්න පුළුවන් එක වැත්තක. ඉතින් දැන් මේ චිත්‍රපටයේ මේ කතන්දරයේ සිදුවෙන කාලෙත් නැත්නම් යුද්ධයෙන් පසු මොහොත තුලත් අර මේ යුද්ධේට යුද සෙබලෙක් සහ එයට මේ ආරක්ෂාව සඳහා උතුරේ සිට වතුකරයට පැමිණි කාන්තාවක් අතර ඇති වෙන මේ කතාන්දරයට පදනම් වුණේ දොස්තෙව්ස්කිගේ මීක් වන් කියන කෙටි කතාවයි. කීකරු ස්ත්‍රී නමින් එය සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් එතනදී මම දැකපු දේ තමයි මාව මෙහෙවපු දේ තමයි මේ වෙන්වීම මේ තියෙන වෙන්වීමත් එක්ක මම නාට්‍යමය ආකෘතියක් ගොඩනැගුවා. කෙනෙක් තමන්ගේ කතාව කියනවා ජනේලයක් ඉස්සරහා ඉඳගෙන. ඊට පස්සේ තව කාලෙක නැත්නම් එම මොහොතේ නෙමෙයි පසු කාලෙක පුද්ගලයෙක් ජනේලයක් ඉස්සරහා කියන්නේ ලෝකයේ දෙස විවෘත බලමින් ඔහුගේ පැත්තෙන් කියනවා. නමුත් ඔවුන් දෙදෙනාම ජීවිතය තුළ ජීවිතලක් ඉන්න කාලය තුළ මේ කතාබහ ඇති වුණේ නැහැ. මරණයෙන් පස්සේ ස්වයං කතනයක් පමණයි. ඉතින් මන්ට කතාවක් කියන්න තිබිලා ඒ කවදාවත් කියලා නැහැ. කියලා නැහැ. ඒතන මෙන්න මේක. මෙන්න මේ කතා ඒ අර මේ කලින් ඔබ කියන පවුල් වල්ලු චිත්‍රපටයේ තියෙන ඒ ආගේ මට කියන්න බලපෑවේ මේ ස්වයං කතනය වෙනුවට කොතරම් හොඳද දෙබසක් තිබුණා නම් ඒ දෙදෙනා අතර. ඒ වගේම ඒ අපි කියමු මෙතෙන්දී ගත්තත් මම හිතනවා විවාහයකදී ගත්තත් ආදරේ ගත්තත් විවාහයක් කියන්නේ ආදරයක්ම නෙමෙයි. විවාහය තුළ ආදරේ තිබිය යුතුයි. ආදරේ ජීවිතයේ ප්‍රමුඛ විය යුතුයි. ඒ විවාහයේ පදනම විය යුතුයි. එසේ නොවනකොට එය ප්‍රධාන ජීවිතයේ පරමාර්ථය නොවනකොට ඔවුන්ගේ ජීවිත තුළ ඔවුන් එකිනෙකා කියන්නේ ඒ පැවැත්ම සඳහා පමණක් නම් ඒ විවාහය පවතින්නේ. එතන ඇතිවන්නේ නැහැ අර අපි කියන්නේ සමගි සන්ධානයේ ඒ රිකන්සලියේෂන් එක ඇතිවන්නේ නැහැ. මේක ඉතින් එක්තරා විදිහක අපේ රටට සම්බන්ධයෙන් රූපකයක්. ඒ වගේම එය මට හිතුණා ප්‍රේමයේ සම්බන්ධිනුත් ආදරයේ සම්බන්ධිනුත් විවාහයේ සම්බන්ධිනුත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා සම්බන්ධිනුත් මම දැකපු හැටි. ඊට පස්සේ අයියගේ ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ ගාඩි ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එකේ මම දැක්ක හැමතැනම කයි එහෙම කියලා තියෙනවා. මේ සහ කාලයක් සෑහෙන කාලයක් ගාඩිත් එක්ක අයියා ඉඳලා කරලා තියෙනවා. ගාඩි විශේෂත්වයක් පේනවා. අනිත් කෘතීන් ඔක්කොම එක ගත්තාම එකක් යම්කිසි පීරියොඩික් ගතියක්, ඒ කියන්නේ යම් අපේ කාලයට පොඩ්ඩක් ඈතින් පිහිටන ගතියක් තියෙනවා. මේකෙත් හැබැයි අර ලක්ෂණේ තියෙනවා. ඒ කියන්නේ සමාජ දේශපාලනික පසුබිම සහ ඇතුළත කතාව දෙන්නේ ප්‍රේම එක පැත්තකින් තරුණ යුවලක් ප්‍රේම තරුණ ප්‍රේම වෘතාන්තයක් වගේ එහෙම තිබියදී වටේ සමාජයේ ලොකු දෙයක් රට තුල මම හිතන්නේ සුදු අධිරාජ්‍ය මේ කියන්නේ උඩරට ගිවිසුම අත්සන් කරන්න ඒ අදාළ වකවානුවේ අපි අහලා තියෙන කතාවක්. ඒ කාලේ මම අහලා තියෙනවා මද්දුම් බණ්ඩාරගේ අම්මා මද්දුම් බණ්ඩාර මරපු වෙලාවේ මද්දුම් බණ්ඩාරගේ අම්මව අර මේ ගලක් ගැට ගහලා වතුරට දැම්ම දාන්න ඉස්සෙල්ලා කියලා තියෙනවා. මේ
ඒක නොකරනනම් තව විකල්පයක් තියෙනවා. මේ පද්දෙක්ට විවාහ කරලා දෙනවා. ඒ කියන්නේ අඩු කුලයේ කෙනෙක්ට විවාහ කරලා දෙන අතර අර කුලීන ස්ත්‍රිය තීරණය කරන්නේ අඩු කුලයේ කෙනෙක්ට විවාහ වෙනවට වඩා මරණය සැපයි. ඒ කියන්නේ එතරම් මේ අර කිව්වාගේ අර රජුරුවන්ගේ කුරුරුකමමට එහා ගියපු රාජ නීතියක් තිබිලා තියෙනවා. විකල්පයක් තිබිලා තියෙනවා. ඕනනම් ඔයාට අඩු කුලයේ කෙනෙක්ට මේ එක සරණපා විවාහ වෙන්න පුළුවන් නැත්නම් මැරෙන්න පුළුවන්. දැන් අතර මේ 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 කතාවේ තියෙන්නේ අර කුලීන ස්ත්‍රීන් සියලු අය තෝරා ගනිති මේ අර දෙවෙනි يعني මරණය සැපයි කියලා තෝරා ගන්නදී එක ස්ත්‍රියක් ඒකට විරුද්ධව ජීවිතය තෝරා ගන්නවා. එතනින් තමයි කතාව එන්නේ. අයියා මේ මේ දැන් මේකෙත් අර අර කියපු ඒ කියන්නේ එළියේ සිද්ධ වෙන මහා දේශපාලනය. සහ මේ මේ අර අනන්ත රාත්‍රිය ගත්තත් රහඳ කරුවර ගත්තත් මේ මේ ගොඩක් ඒවයි මේ මේ අර සමාජ දේශ ඒ කියන්නේ මේ සමාජයේ අර නිකන් ඒ කියන්නේ අවවර ප්‍රසාදිත බව සහ මේ 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 කුලීන දැන් ඒ කාලේ නම් කුලීන කුලහීන මෙහෙට එනකොට යම්කිසි වලව්කාරයෝ සහ ගැමියෝ ඒ කියන්නේ ඒක මේ අලුත් චිත්‍රපටයේ යම් විදිහකට තියෙනවා. ඒ කියන්නේ අවවර ප්‍රසාද කණ්ඩායමකුත් මේ මේකේ ඉන්නවා. ඒ කියන්නේ මේ වර ප්‍රසාද සමාජය තුළ තියෙන වර ප්‍රසාද හිමිවත් යම්කිසි විදිහකට ප්‍රබල විදිර නියෝජනය කරනවා. දැන් එතනදී ওই වැඩ මේ කන්ද උඩ රට රාජ්‍ය තුල තිබුණු ඔය දණ්ඩනයක්. කියන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට එරෙහිව කුමන්ත්‍රණ කීපයක්ම සිද්ධ වුණා. ඒ එකවරක් රජුරුවන් පන්සලකට ගෙන්නලා ඒකේ පන්සලේ කියන්නේ යටින් උල් සිටවා රජුරුවන්ව උකට වැටෙන්න විදින ගම වැටෙන්න සලසන්න හැදුවා. ඊළඟට රජුරවන්ට ආහාරවලට වස මිශ්‍ර කරන්න හැදුවා. ඔය හැම වෙලාවෙම ඔය අසාර්ථක වුණා. ඉතින් ඒ කාලය තුළ කන්දුඩරට නීතියක් තිබුණා. කිසියම් කෙනෙක් රජුට එරෙහිව ගියොත් නැත්නම් රජුට එරෙහිව කුමන්ත්‍රණයකට සහභාගී වෙලා පලා ගියොත් හැම වෙලාවෙම ස්වාමි පුරුෂයෝ ටික පලා ගියා. ඉතුරුනේ ගෙදර ගෑනු. හැලපොල සිද්ධියත් එහෙමයි. එතකොට දැන් ඒ එහෙම වුණාම තිබුණ දණ්ඩනේ තමයි යෝක. එතකොට ඒ දණ්ඩනේට දැන් මේක බාර නොගත්න කාන්තාව. දැන් චිත්‍රපටි මම මුල්ම කාලේ ඔබ කිව්වාර කාලයක් ගියයි කියලා ඕක තිර රචනේ. ඒ කියන්නේ අර අරක අල්ලගන්න මොකද්ද මේකේ නාදීන් නාට්‍යමේ පරාසය නාට්‍යමේ සංසිද්ධිය අල්ලගන්න සෑහෙන කාලයක් ගියා. අර අයියට ඕන කෑල්ලනේ. දණ්ඩ කතාවට වඩා වෙනස් නැහැ. එතකොට මේ කතාව අනුව ඇය දැරිවියා. තාම මේ තමන්ගේ ස්වාමි පුරුෂයාගේ කලින් විවාහයේ දරුවන් සමග කෙලිදැලෙන් පසුවන දැරිවියා. ඇය මේ සිදුවන සම දේශපාලන මේ තියෙන කලබගෑණි හෝ කිසිවක් දන්නේ නැහැ. හැබැයි ඇයට මේ දණ්ඩලිය ලැබෙනවා. දැන් ඕක පොඩ්ඩක් වෙනස් වෙනවා නේද ওই කතාව අවුරුදු 35ක නිලියක් හිටියනම් ඒ චරිතේ. මොකද ඇය අනිවාර්යයෙන් මේ වෙනකොට ඇය අර සමාජ සංස්ථාව විශ්ව මෙහෙවල කොතරම් කුල මානේ ලොකුද කියලා මෙහෙවල තියෙන නිසා අනිවාර්යයෙන්ම ඇය ඇයගේ ඔළුව කුරුවල් කරලා තියෙන අවුරුදු 35ක් වුණාන. ඔව්. ඒතකොට දැන් මෙතනදී ඒක නොවෙන්නේ මේ දැරියක් නිසා. ඒතකොට දැරිය නොදැනුවත්කම නිසා. මෙහි බතියෙන්නා වූ බරපතලකම නොදැන තමයි මේ ඇය මේ ගඟට බිලි නොවී සිටින්. ඒ බිලි නොවී සිටීම නිසා කොහොමද ඇය මේ ඉරණමට ලක් වෙන්නේ? ඇය අපි කියන්නේ ඒ කාලේ රොඩිය කියන වචනේ තේරුම ඇත්තට රොඩ්ඩා කියන එක. හියුමන් ඩස්ට්. හරි. එතකොට මේ රොඩ්ඩෙකුට විවාහ කරලා දුන්නාම ඇය රොඩි බිරිඳක් නොවී සිටීමට අරගලයක් කරනවා. ඇගේ ආත්ම ගරුත්වය පෙනී සිටිනා. එනුවෙන් අරගලයක් කරනවා. අර නිශ්ශබ්දතාවේ භාවිතා කරනවා. නමුත් මට තිබුණ එකේ නාට්‍යමේ දේ තමයි මේ මොවුන් අපිටු පැවැත්ම සඳහා කැලේක දෙදෙනෙක් සමග ඒ කැලේදී කරන අරගලේ පැවැත්ම සඳහා අරගලේදී කොහොමද ඇයගේ අර අදහස නැත්නම් ඇගේ ඒ ඇය යමක් ඊ තමන් දැකපු දෙයට වැඩිය එහාගේ දෙයක් ජීවිතය සම්බන්ධයෙන් තේරුම් ගන්න. ඕක තමයි මම දැකපු නාට්‍යමේ සංසිද්ධි. ඒ ඕක තමයි අපි ඒක කරන්න හේතුනේ. ඇයි චාමර මම ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. දැන්
මේ අනන්‍යතාවය කියන දේ ඔය චිත්‍රපටි තිරරචනයේ අවසන් කරන කාලේ ලියලා අවසන් කරන කාලෙත් බොහොම එළියට ආපු කතාබහක්. ඒ කියන්නේ අනන්‍යතාවය මොකක්ද? ඒ කියන්නේ විවිධ ජාතීන් තමන්ගේ අනන්‍යතාවය තමන්ගේ ඇඳුමෙන්ද තමන්ගේ වාහනෙන්ද පෙන්නුම් කරන යුගයක අපි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් මුස්ලිම් ජාතිය කියනනම් තමන්ම මුස්ලිම් කියනක අය තමන්ගේ ඇඳුම පවා මේ ප්‍රදර්ශනය කරනවා. තමන් බුද්ධාගමේ කියන එක ආගමේ මගේ ආගම බුද්ධාගමේ කියන එක තමන්ගේ තියෙන යන මරුටි රතේ පිටිපස්සේ මේ අලහලා මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියලා මේ ප්‍රකාශයට පත් කරනවා. අර වාහන වල තියෙන වාහන ඉස්සරහට යනවා බුදුහාමුදුරුවෝ පස්සෙන් පස්සට යනවා වගේ. එතකොට ඒකම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ ඉස්සර විවිධ මම දැකලා තියෙනවා මයිකල් තිසේරා කුඩා කාලේ අපි හිටපු ක්‍රීඩකේ විශිෂ්ට ක්‍රීඩකේ බොහෝ ශ්‍රෙල්ලම් කරනවා ඩේවිඩ් හයින් ක්‍රීඩා කරනවා මම දැකලා තියෙනවා. මේ කිසි කෙනෙක් ලකුණු 50ක් ගැහුවා කියලා කුරුසයෙන් දෙන්නේ නැහැ. දෙවියන්ට ස්තුති කරේ නැහැ. නමුත් ඒ දැන් ඒක කරනවනේ. ඒක එලිපිට කරනවා. මම මේ මම මෙන්න මේ ජන කොටසට මගම මේ මගේ ආගම මේකයි කියලා එලිපිට ප්‍රදර්ශනය කරනවා. ඒ කියන්නේ ඕක මේ කියන්නේ පොතකුත් ලිව්වා ෆ්‍රැන්සිස් ෆුකුයාම. දැන් ඔහු කලින් පොත ග්‍රන්ථයක් ලිව්වා මේ කියන්නේ සිවිලිසේෂන් නැත්නම් සංස්කෘති විශිෂ්ටාචාරයේ අවසානය කියලා. මොකද දැන් සමාජවාදී බිඳ වැටුණාට පස්සේ බර්ලින් තාප්පය බිඳ වැටු මේ කඩවුවට පස්සේ දැන් කොහටද යන්නේ? හේග කියන්නේ කොහටද ලෝකේ යන්නේ? ඉතින් තවදුරටත් අපි විශ්වාස කරලා තිබුණනේ අපි පොඩි කාලේ නැත්නම් පාසල් යන කාලේ සමාජ ධනවාදයෙන් සමාජවාදයට. දැන් එතකොට සමාජවාදී සිහිනේ ඉවරයි. මේ මම කියන්නේ ෆුකුයාමට අනුව. ඒ එහුව දැක්කේ දැන් ඉතින් ඇතිවන්නේ පරිභෝජනවාදය. ඉතින් මෙතන කිසිදු ආකාරයක මේ කියන්නේ ශිෂ්ටාචාරයේ අවසානයයි කියලා ඔහු පොතේ නම් කරේ එකයි. නමුත් ඔහුට ඊට ඩියල අවුරුදු 10කට 15ට ඊට පසුව ඔහු ලිව්වා ඐඩෙන්ටිටි කියලා පොතක්. දැන් මේකේ ඔහු කියනවා කියන්නේ මට වැරදීමක් සිද්ධ වුණා. මම නොහිතපු විදිහට ජන කොටස් ලෝකය තමන්ගේ විවිධ අනන්‍යතාවයන් වලට පෙනී සිටියා. ISIS උත් ඒ විදිහ සංවිධානය. ඒකේ උපරිම මූලධර්මවාදී සංවිධානය. ඒකටම හරියන්න තවත් ඒකට උත්තර දෙන්න තවත් ඒ විදිහ වෙනත් ආගමකින් හැදෙනවා. මේ මෙන්න මේ අනන්‍යතාවය කියන දේ කියන්නේ ජීවිතේ මනුෂ්‍යත්වයට එහා ගිහිල්ලා මනුෂ්‍යත්වයට වඩා අනන්‍යතාවය තමන්ගේ ආගමික ජාතික අනන්‍යතාවය ලොකු වුණා. එතකොට දැන් ගාඩි කරනකොට මට බලපෑ දැන් කුල අනන්‍යතාවය මත ගොඩනැගුණු සමාජයක කාන්තාවක් දකිනවා ජීවිතේ අර්ථය තියෙන්නේ තමාගේ ජීවිතේ නැත්තම් පැවැත්ම තියෙන්නේ කුලේ මත නෙමෙයි කියලා. ඉතින් මේ රටේ පවතිච්ච தත්ත්වය ලෝකේ தත්ත්වය ගැන කියන්න මම බොහොම සරල කතාවකින් කඳු උඩ රටට ගියා. සහ ඒකේ තව විශේෂත්වයක් තමයි මේ මොහොතත් එක්ක ගත්තයින් පස්සේ දැන් අපේ අය සමහරලාට මම දැක්කේ නෑ හැලතින මේ අපි මේ දැන් ওই දිගට කරන ඇඳගෙන ඉන්නවා මේ දැන් මේ ගෑන් ළමයින්ට කොටට නම් මනම් ඇඟ පේන්න අඳින්න නිදහසක් නෑ. ඒ කාලේ මේ උඩුකයටවත් අඳින් නැතුව නිදහසේ හිටියේ. ඇත්තට මේක නිදහස කියනවට වඩා ඒක මේ කුලය විසින් කළ ඒ කියන්නේ ඒක ගෞරවයක් නෙමෙයි. ඒ කියන්නේ මේ මිනිස්සු උඩුකයට අඳින් නැතුව හිටියේ ඒ එක්තරා ඒ චාරිත්‍රයේ පණවලා තිබුණ හින්දා. ඒක මේකලුන් ජීවත් වෙන්න සිද්ධ කරපු හින්දා. ඒකට අපේ මේකේ ප්‍රධාන චරිතය විරුද්ධ වෙන්නේ එසේ කියන්නේ එහෙම මේ ඒකට කියන්නේ පැත්තකින් ජීවිතය ඇය සොයා ගන්න ගම ඇය එහෙම මේ විවෘත් මේ මුළු ශරීරය විවෘත කරගෙන ඉන්න කැමති වෙන්නේ නැහැ. එතනදී අය ගෞරවයක්ුත් යම් කිසි ගෞරවයක් වෙනුන් සටන් වදිනවා. ඒක එතකොට මේ අපි මේ ජීවත් වෙන යුගයට වඩා මේක අනිත් පැත්ත. මොකද අපි ඇඳුම හැම දෙයක්ම තවත් කෙනෙක් අනිත් මිනිසුන්ව බෙදා වෙන් කිරීමටයි භාවිතා කරේ. දැන් අපි ගත්තොත් දුරා වෙන කුලේ නයි කියන්නේ රාමදීන අයට රැවුල් වවන්න තහන. මේ රොඩීන් මේ ඉනට අඳින්න ඕන උඩුකය අරගෙන ඉන්න ඕන. හරි ඒක දඬුවම. ඒ වගේම දැන් මම දකිනවා මේ ලංකාවේ හදන චිත්‍ර පාරතින් චිත්‍ර කතාවල එහෙම ඉන්නවනේ අධිකාරන්ලා සපත් මේ සරප්පු දාලා ඒ වගේ පාවහන් පළඳින. කිසි කෙනෙකුට පාවහන් පළඳින්න බෑ. රජුරවන්ට පමණයි පාවහන් පළඳිය හැක්කේ.
මේ අතීතයේ මේ බොරුවක්නේ ගොඩනගන්නේ මේ මේ ඇත්ත මොකද්ද මේකේ තිබුණා ගත්තාම කෙනෙක් කිසිම වර්ණ භාවිතයක් තිබුණේ නැහැ රජුරවන්ට පමණයි රන් පැහැය අඳින්න පුළුවන් එතකොට කෙනෙක්ගේ ගොඩක් වගේ සුදු වගේ වර්ණ පාවිච්චි වෙන්නේ මේ වර්ණ භාවිතය තහනම් නිසා නේ ඔව් එකම ඒකේ පොඩි හැඩයක් තිබුණා නැත්නම් පොඩි වර්ණයක් දුඟුරු සහ නිල් වර්ණ දෙක තිබුණා සුදුත් එක්ක ඒක තමයි රදලයන් පවා ඇඳේ අනිත් ඇයට කිසිම වර්ණයක් නැහැ එයාගේ ජීවිතේ අවර්ණයි එතකොට දැන් මේක නිදහසක් නෙමෙයි මේක පීඩනයක් ඔව් මේ පීඩනේ කුල මත ගොඩ නැගුණු සමාජයක් එතකොට සෑම කුලයකටම නිශ්චිත තිබුණ මේ අඳින විදිහක් විශේෂයෙන්ම රොඩි කුලයට තිබුණා ඒක මොකද ඒක නිග්‍රහයට සියලු අනිත් අයගේ නිග්‍රහයට ලක්වීමට තමයි එසේ ඇඳුම් ඇඳේ ඒක රොමෑන්ටික් විදිහට පසුකාලීනව මේ දැන් ওই චිත්‍ර ඕල තියෙන්නේ ඇත්තටම ওই රදලයන්ගේ චිත්‍ර හැටියට අඳි ඡායාරූප පෙන්වන්නේ මේ රද උඩරට සිටි බොහෝ අය 40-18 කැරැල්ලට සහභාගී වුණා රද අපි කැප්පටි පොළ ඇතුළුව ඇත්තටම ඔවුන් සියලු දෙනාම පලා යන්නට සිද්ධ වුණා ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කරපු ඉංග්‍රීසීන් ඊට පස්සේ හැදුවා නොබිලිටි එක නැත්නම් රදලයන් හැදුවා නැති එතකොට ඒ ඔය කාලේ අර ඡායාරූප කළු සුදු ඡායාරූප ඇවිල්ලා ඒන හදපු මේ හදපු ඡායාරූප හදපු රදලයන්ගේ අන් සහ ඒ ඉංග්‍රීසීන් පාලනය කරන කාලේ ගත්ත ඡායාරූප තමයි ඔය බොහෝ තියෙන්නේ මිසක් හැලපොළගේ ඇඳපු හැලපොළව ඇඳලා තියෙන චිත්‍රපල ඔහුගේ පයවත් මේ කිසිම පාවහන්නේ නැහැ 815ට පෙර අපි ආවොත් අලුත් චිත්‍රපටය ගැන මම ඒ ගැන ඉතින් ප්‍රශ්න මෙහෙම එක කතාව බලද්දි පොඩි කතාව ගැන දේවල් අහන්න බෑ මුත් චිත්‍රපටය බලන්න හැබැයි මේ චිත්‍රපටය ගත්තාම පස්සේ ආයෙත් නැවතර වාස්තවික පරිසරය ඒ කියන්නේ මේ ඔක්කොම යුද්ධය යරම්මනක් නෙමෙයි ඊට පස්සේ මේ අපි මෑත කාලේ මූණ දෙන්න තිබුණ මේ අර්බුද ඒ කියන්නේ මොකද අරගලයක් පැවතිච්ච රට ආර්ථික අර්බුදයකට අරාජික යම් තත්වයකට ගිහිල්ලා රටේ මූලික අවශ්‍යතා නැති රටක දැන් මේ කතාව කොහෙට ගියත් ඒක යට අර ප්‍රශ්නේ හැමතිස්සෙම තියෙනවා ඒ කියන්නේ ඒක අර ඒක තමයි මේ කතාවේ සියලු දේවලට හේතු වෙන්නේ අනිත් පැත්තෙන් ඉතාම ලස්සන මේ මනුෂ්‍යත්වයේ පිළිබඳ කතාවක් මේ අපි එකට හිටියත් මේ අපි එකට බැලුව බැලමට එකට ඉන්න අය පවා කොයිතරම් එකිනෙකට වෙනස් දිශානතින් වලට අපේ ජීවිත අරන් යන්න පුළුවන්ද කියන එක ගැන සියුම් ඉතාම සියුම් මේ හරි සියුම් සිදුවීම් ඇතුලේ පේනවා පොඩ 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 මේක මේක කොහේ කොහේ ඇතට අපිව එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අන්තවලට අපිව අරන් යන්න පුළුවන්ද එකිනෙකාට එරෙහි අන්තවලට අරන් යන්න පුළුවන්ද කියන ක්ලස්සට පේනවා මට දැනෙච්ච එක අයියර මොන හරි කියන් තියනවාද ඒ ගැන කිව්වොත් අපි දැන් කතා කරපු දැනට ආපහු ගියොත් එක්තරා විදිහක මේ ගාඩි ගත්තොත් ආදරයට ආදරේ හැකියාව පිළිබඳ චිත්‍රපටිය ආදරේ බලය දැන් මේකේ ගත්තොත් මේ චිත්‍රපටිය ගත්තොත් ඒකේ අනිත් පැත්ත මනුස් අපි ජීව පරිභෝජන සමාජයක ජීවත් වෙනකොට අර අපේ දැන් ගත්තොත් වෘත්තිය උන්නතිකාමයේ පෙරදරි වෙනකොට විවාහයක මේ ආදරයේ අභිභව කොහොමද අපි අතර සියුම් ඉරි ඇඳිලා තියෙන්නේ නැත්නම් බෙදා වෙන් කරලා දීරි ඇඳිලා තියෙනවා දැන් මේක හැබැයි මේක පවත්වගෙන යනවා ඒක සාමාන්‍ය දෙයක් හරි සාමාන්‍ය ඒ කියන්නේ බිරිඳ සතුටු වෙනවා වටේ පිටේ ආදර්ශ හිමි ඔව් බිරිඳ සතුටු වෙනවා ස්වාමිපුරුෂයාගේ සතු මේ ඔහුගේ ලැබෙන ජයග්‍රහණ ඔහු හැම විටම ජයග්‍රහණයේ හැටියට සලකන්නේ ඔහුගේ වෘත්තීය ජයග්‍රහණ සාර්ථකත්වයේ රැඳිලා තියෙන්නේ මුදල් මත මේ හැමෝටම අදාළ කතාවක් මේ හැමෝම යන්නේ සාර්ථකත්වයේ ගමනේ යන්නේ බිරිඳගේ ආශිර්වාදය ඇතුව දෙන්නව නේද එතකොට ඒතෙන්දී ඒ සාර්ථකත්වයේ ඇයව මේ කොටස්කරුවෙක් ඒතකොට ඔහු ඇය සතුටු වෙනවා දැන් හැබැයි අපි හිතමු මේ අර්බුදයකදී තමයි අපි අපේ තියෙන මානව සම්බන්ධතා තමයි මිනිස්යාව නිර්වචනය කරන්නේ අපි මේ හැබැයි මානව සම්බන්ධතාවයන් කිසියම් ආකාරයකට අපි හිතමු ගැටුමකදී ඔවුන්ට පරිබාහිරව ගැටුමකදී ගැටුම ඔවුන් නෙමේ ඇති කරන්නේ ගැටුම අහක යන මේ ඔවුන් වෙන රටකට ඇවිල්ලා කිසිසේත්ම ඔවුන් උනන්දුවක් නැහැ මේ අරගලයේ හෝ මිනිසුන්ගේ බඩගින්න ගැන හෝ මිනිසුන්ගේ ඔවුන්ට ඒක
ඔවුන් සංචාරකයා. ඔවුන් ඇවිල්ලා ඉන්නේ ඔවුන්ගේ අරමුණ. ඔවුන් වැඩිපුර ජීවත් වෙන්නේ අඩු ගානේ තමන්ගේ වාහනයෙන් එහා පැත්තේ වෙන දේ බලන්නෙත් නැහැ, ෆෝන් එකේ ඉන්නේ. ඒක මේ ජීවිත වර්තමානයේ. මේක ඉන්දියානුවන්ට එකයි ලංකාවේ තත් එකයි. විදේශිකයෙක් වෙන්න ඕනේ නැහැ. විදේශිකයෙක් වෙන්න ඕනේ නැහැ. ඒක මුළු රටම විදේශිකයෝ වගේ තමයි රටතුළ ජීවත් වෙන්නේ සමහර වෙලාවට. හරි, ඒකට හරි. ඒතකොට දැන් මේ, ඒ කියන්නේ අපි ජීවත් වෙන්න පුරු ඔබ කිව්ව හරියට හරි. මම ඒක මේ විදිහට කියනවා. අපි අපි අවට වෙන දේ නොතක අපි ජීවත් වෙන්න පුරුදු වෙනවා මධ්‍යම පාන්තියේ. ඔව්. ඒක අර ඔබ කිව්ව අර අති නැති දේවල් ගැන. මේ එහෙම දෙයක් නැහැ. ඒක අපි නොදක අපි දකිනවා. දුප්පත්කම, පීඩිතකම දකින්න නොදක අපි ඉන්නවා. නොදක ඉන්න හැබැයි ඉන්නකොට මේවා කිසිදා කිසියම් වෙලාවක මේ මේ යටින් දිවෙන ලාවා නැත්නම් හැංගිල ලාවා උඩට එන්න පටන් අරගෙන දැන් උඩට මේවා පුපුරා යනකොට අන්න ඒක අපේ ජීවිතවලට බලපානවා. ඒ ඒ වෙලාවේදී අපි හැසිරෙන ආකාරයෙන් අන්න අපි අතර තියෙන වෙනස්කම් මතු කරනවා. සිද්ධියකට මූණ දෙන ආකාරය. දැන් මොකද අපි ඒ ආදරේ මත නෙමෙයි ඉන්නේ. අපි මම ඉන්නේ මගේ අවශ්‍යතාවය මත, මගේ වෘත්තීය සාර්ථකත්වය මත. මට මගේ බිරිඳව පේන්නේ නැහැ. මේ නොපෙනෙන විට අපි ගැටුමකට මූණ දෙනකොට අර අපේ තියෙන අර තියෙන ඉර එන්නෙන්න, ඒ කියන්නේ වෙනස පැතිරෙන්න පටන් ගන්නවා. වෙනස මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ මේක අර මේකට මූණ දෙනකොට අපි තුල අපි සංගවා සිටින දේවල්, අපි තුල ගොඩනැගිච්ච දේවල්, එකිනෙකා එක්ක කවදක්වත් කතා නොකරගත්ත දේවල් කොහොමද එළියට එන්නේ? එක පැත්තකින් මේ සලු පිළියඳලා උපමට්ටම් කරලා බොහොම විසිතරු විදියට මේ පෙන්눔 කරන එකිනෙකාට ප්‍රදර්ශනය කරමින් ඉන්න අපේ ජීවිත ඕනෑම මොහොතක බිඳෙන සුළු බවකින් යුක්තයි කියන එක මම හිතන්නේ මේ මේ අයියෝ ඔය කතාව ඇතුලේ පැහැදිලි වෙනවා. ඔව්, ඒකත් එක්ක මම කියනවා අපි බොහොම අපි හිතනවා නම් දැන් මේ පන්ති සමාජයක් නැහැ, සියලු මේ පරිභෝජන සමාජයක් තියෙනවා, හැමෝටම අවස්ථාව තියෙනවා, හැමෝටම අවස්ථාව තියෙනවා කියලා නැහැ. ඒ ඒකේ ඒ මොහොත, ඒ පුපුරා යන මොහොත ඕනම වෙලාවක ඔබ අසරණ කරන්න පුළුවන්. ඔබ අසරණ කරන්න පුළුවන්. අයි දීක කතාවක් කරා. අපි පැය දෙකකට ආසන්න කතාවක් කරා. හැබැයි චිත්‍ර කියන්නේ රසවත් කතාවක්. මම ඉතින් කියන්නේ අර කිව්වා වගේ, කියන්නේ මානවත්වයට එරෙහිව සිද්ධ වෙන අපරාධ. ඒක බලය ඇති ඕනෑම සංස්ථාවකින් වෙන්න පුළුවන්. ඒ අපරාධ වලට එරෙහිවීම සහ මානවත්වය වෙනුවෙන් දිගටම අයියාගේ කටයුතු කරන්න සහ අපි ඒ දිහා ඉතාම ආශාවෙන් සහ ඒක ඒක යුග මෙහෙවරක් කියලා සලකනවා මම පුද්ගලිකව. සහ මම ඒ දිහා ආශාවෙන් බලන් ඉන්නේ. අයියට බොහොම ස්තුතියි මේ මේ කතාවට, මේ කාර්යබහුල මොහොතේ සම්බන්ධ වුණාට. මෙහෙම ස්තුතියි. මෙවා හේන කෑවහම ගෙදර තියෙන මුවහමඩ තමයි කලන්නේ.